भगवान आदरणीय दारुणी कलिंग अपी साक्षात्कार कर लाती है ने गिनुकरण प्रमिता आश्रित व समागम मूल प्रकाश दीपक करण आकार संबंध अवबोधयक गत्ता එතකොට මම එදා කිව්වා සමාගම් සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් එහෙම නැත්නම් ගැළපිලිසයිතර එහෙම ලොකු ප්‍රශ්නයක් ඔබගේ විභාගයේදී ඇහෙන්නේ නැහැ නේද? එතකොට ඒ ආශ්‍රිත ගැළපිලි තමයි ඊට වැදගත් වෙන්නේ කියන එක. ගිනුම් කරන ක්‍රමිත ආශ්‍රිතව අද අපි අධ්‍යයනය කරන්නේ. ඔයාලට දීලා තියෙන ගිනුම් කරන ප්‍රමිත නිබන්ධනය බලන්න. ගිනුම්කරණ ප්‍රමිත නිබන්ධනය ගිනුම්කරණ ප්‍රමිත ආශ්‍රිත නිබන්ධනය ඒක ගන්න අතට ගිනුම්කරණ ප්‍රමිත ආශ්‍රිත නිබන්ධනය ඔබට දීලා තියෙන නිබන්ධනේ බැලුවොත් ඔබට දීලා තියෙන නිබන්ධනේ බැලුවොත් මේ නිබන්ධනේ මුල් කරුණු ටික ගිනුම් කරණය ආශ්‍රිතව ව්‍යාපාර ආයතනයක් සම්බන්ධව හඳුනාගත හැකි සංවිධාන ව්‍යුහයන් තමයි කතා කරලා තියෙන්නේ ඒ ගැන ඔබ කියව ගන්න අවශ්‍යයි ඒ ටික අපි උම අත්තරින් ඒ කියන්නේ අත්තරන කියන්නේ මම ඒ ගැන පැහැදිලි කරන්නේ තියරි කොටසක් නිසා වෙන්න ඕනේ ගිනුම් කරන ආකෘති රාමුව කියන තැනට පිටු අංක 14 විතර පිටු අංක සමහර විට මම කියන ඒවත් එක්ක වෙනස්කම් නැති ගිනුම් කරන ආකෘති රාමුව කියන එක පෙරලා ගන්න ගිනුම් කරන ආකෘති රාමුව ගිනුම් කරන ආකෘති රාමුව ගිනුම් කරන ආකෘති රාමුව හරි නේද එන් ගිනුම් කරන කටයුතු කරනකොට ආයතනයක් තම තමන්ට ඕන විදිහට ගිනුම් තැබීම් කටයුතු කරොත් ඒ ගිනුම් තැබීම් ක්‍රමවේදය අනිත් ආයතනවල තොරතුරු වල තත්ත්වයන්ගෙන් මුළුමනින් බැහැර වෙනවා. එතකොට සංසන්දනාත්මක තීරණ ගන්න බැරි වෙනවා. ඒ නිසා ලංකාවේ ගිනුම් තැබීම් කරන ආකාරය ලෝකයේ ගිනුම් තැබීම් කරන ආකාරය එකිනෙක සමාන තත්වයක් ඇති කරන්න ඕනේ. මෙන්න මේ සමාන තත්වය ඇති කරන්න තමයි අපි පාවිච්චි කරන්නේ ගිනුම් කරන ආකෘති රාමුව. ගිනුම් කරන ආකෘති රාමුවෙන් ගිනුම් කරන කටයුතු සිදු කිරීම සම්බන්ධව ගිනුම් කරන කටයුතු සිදු කිරීම සම්බන්ධව න්‍යායාත්මක පසුබිමක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ මේ ආකාරයට ගිනුම් කරන කටයුතු සිද්ධ වෙන්න ඕනේ කියලා න්‍යායාත්මක පසුබිමක් ඉදිරිපත් කරනවා. ආන්ගේ න්‍යායාත්මක පසුබිම තමයි ගිනුම් කරන ආකෘති රාමුව කියලා අපි කියන්නේ. ගිනුම් කරන ආකෘති රාමුව කියලා කියන්නේ අන්නේ න්‍යායාත්මක පසුබිම. ඔබ බලන්න ඔයාගේ නිබන්ධනේ මූල්‍ය වාර්තාකරණයේ සඳහා වූ ආකෘති රාමුව කියන ටික කියවලා විෂයපතයට එනකම් කියවන්නේ විෂයපතයත් එක්ක විෂයපතයට එනකම් කියවන්න බලන්න විෂයපතේ කියන කොටසත් එක්ක
කියවලා අවසන් නැති. අනේ මෙහෙම තත්ත්වයක් තමයි කවුන්සල අපිට දකින්න තියෙන්නේ. ගිනුම් කරන ආකෘති රාමුව කියන එක තුල මෙන්න මෙහෙම මට්ටම් අපිට හඳුනාගන්න. වාගේ නිබන්ධනීත්‍ය ගැන දක්වලා තියෙනවා. මෙතනදී අපි කතා කරනවා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල අරමුණ. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල අරමුණ. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල අරමුණ. ඊළඟ මට්ටමේදී කතා කරනවා මේ ආකෘති රාමුව තුළදී මූල්‍ය ප්‍රකාශ තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ. ගුණාත්මක ගති ලක්ෂණ මූල්‍ය ප්‍රකාශ තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ කියන එක කතා කරනවා. ඊළඟ මට්ටමේදී මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම මැනීම. මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම මැනීම කියන එක ගැන කතා කරනවා. පහළ මට්ටමේදී ගිලුම් කරන ප්‍රමිත ගැන කතා කරනවා. පල්ලෙහා මට්ටමට එනකොට ගිනුම් කරන ප්‍රමිත ගැන කතා කරනවා. මේ යට කොටස් වල එතකොට ඔබ තේරුම් ගත යුත්තේ මෙන්න මේදී. ගිනුම් කරණය මගින් තොරතුරු දෙන්නේ තීරණ ගන්න අවශ්‍ය පාර්ශවයන්. තීරණ ගන්න අවශ්‍ය පාර්ශවයන්ට තීරණ ගන්න ඕන තොරතුරු ටික ගිනුම් කරණය මගින් දෙනවා. ඒ තීරණ ගන්න පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු දෙනකොට සංසන්දනාත්මකව තීරණ ගන්න පුළුවන් වෙන විදිහට තීරණ ගන්න පහසු වෙන විදිහට තොරතුරු අපි දෙන්නවා. තොරතුරු දෙන්න ඕන විදිහ පිළිබඳ නීති රීති ටිකක් අපිට දාලා තියෙනවා. ආයතනයක් විදිහට තීරණ ගන්න පාර්ශවයන්ට තොරතුරු දෙන්න ඕන විදිහ පිළිබඳ යම් යම් සීමාවන් ටිකක් අපිට දාලා තියෙනවා. ආන්ගේ සීමාවන් තමයි ගිනුම් කරන ආකෘති රාමුව කියලා කියන්නේ. මෙන්න මේ ආකෘති රාමුව තුළ මේ සීමාවන් ගැන කතා කරනවා මට්ටම් තුනක්. පළවෙනි මට්ටමේදී කතා කරනවා මූල්‍ය ප්‍රකාශවල ආරම්භය. ඇයි මූල්‍ය ප්‍රකාශ හදලා ගිනුම් කරන තොරතුරු වශයෙන් පාර්ශවයන්ට දෙන්නේ කියන එක. දෙවෙනි එක මූල්‍ය ප්‍රකාශ තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ. මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත් කරන තොරතුරු වල තියෙනවා ලක්ෂණ මොනවද කියන එක. ඉදිරිපත් කරන තොරතුරු වල ගති ලක්ෂණ මොනවද කියන එක. ඒක අපි කතා කරන දෙවෙනි මට්ටමේ. තුන්වෙනි එකේදී මූල්‍ය ප්‍රකාශ තොරතුරු හඳුනා ගන්න එක. මූල්‍ය ප්‍රකාශ මූලිකාංග හඳුනා ගැනීම මැනීම. මූල්‍ය ප්‍රකාශ මූලිකාංග හඳුනා ගැනීම මැනීම. ඒව මත පදනම් වෙලා මෙන්න මේ මට්ටම් තුන මත පදනම් වෙලා ලංකාව තුල ක්‍රියාත්මක වෙන පහළ මට්ටමේ නිම් මට්ටමේ ආයතනික මට්ටමේ ගිනුම් කරන ප්‍රමිත කියන එක. එතකොට මෙන්න මේ මට්ටම් තුන ආරක්ෂා වෙන විදිහට ගිනුම් කරන ප්‍රමිත හඳුන්වා දීලා තියෙනවා. ඒ ගිනුම් කරන ප්‍රමිත පදනම් කරගෙන තමයි ආයතනය තමන්ගේ ගිනුම් කරන කටයුතු සිදු කරන්නේ. ගිනුම් කරන ප්‍රමිත වලට අනුව ආයතනය කටයුතු කරනවා කියන්නේ ඒ ආයතනයේ තොරතුරු මෙන්න මේ කොටස් තුනට අනුකූල වෙනවා කියන එක. මේ තොරතුරු ගිනුම් කරන ප්‍රමිත මත ඉදිරිපත් කරපුවාම මේ කොටස් තුනට අනුකූල වෙනවා. එතකොට ආරම්භන ඉෂ්ට වෙනවා. ගුණාත්මක ගති ලක්ෂණ රැකෙනවා. මූල්‍ය ප්‍රකාශ මූලිකාංග નિયમિત පරිදි මැනෙනවා. right. ලියමු සටහන් පොතේ මූල්‍ය වාර්තාකරණයේ ගිනුම් කරන
ආකෘති රාමුව මූල්‍ය වාර්තාකරණයේ ගිලුම් කරන ආකෘති රාමුව තුල ගිලුම් කරන ආකෘති රාමුව තුල ආකෘති රාමුව තුල සංවිතිය පහත පරිදි හඳුනාගත හැක සංවිතිය පහත පරිදි හඳුනාගත හැක right well මේ විදිහේ ත්‍රිකෝණයක් ගන්න ඒ ත්‍රිකෝණය ඇතුලේ උඩමේ කියන පළවෙනි මට්ටම මම ලියලා නැහැ ඒක පළවෙනි මට්ටම දෙවෙනිය කියලා දෙවෙනි මට්ටම තුන්වෙනි කියලා තුන්වෙනි මට්ටම පළවෙනි මට්ටම දෙවෙනි මට්ටම තුන්වෙනි මට්ටම පළමුවන මට්ටමේදී ලියන්න පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල අරමුණු පළවෙනි මට්ටමේදී ලියන්න පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල අරමුණු පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශවල අරමුණු පළවෙනි මට්ටමේදී ලියන්න මූල්‍ය ප්‍රකාශ තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ මූල්‍ය ප්‍රකාශ තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ තුන්වෙනි මට්ටමේදී ලියන්න මූල්‍ය ප්‍රකාශ මූලිකාංග හඳුනා ගැනීම හා මැනීම මූල්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම හා මැනීම එතකොට ඔබට උතන තේරෙනවා ඔයා දන්නා දැනටමත් ගිනුම් කරණය මගින් තොරතුරු දෙන්නේ තීරණ ගන්න පාර්ශවයන්ට තීරණ ගන්න. ඒ දෙන තොරතුරු සපයන්න අපි පාවිච්චි කරන මෙවලම සපයන්න පාවිච්චි කරන ක්‍රමය තමයි මූල්‍ය ප්‍රකාශ කියන්නේ. මූල්‍ය ප්‍රකාශ මගින් දෙන තොරතුරු තීරණ ගන්න පහසු වෙන විදිහට අපි ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. එහෙම ඉදිරිපත් කිරීම කරනකොට ඒ විදිහට තීරණ ගන්න අවශ්‍ය පාර්ශවයන්ට පහසු වෙන විදිහට තීරණ ගන්න යොදා ගන්න පුළුවන් වෙන විදිහට ඉදිරිපත් කරනකොට ඉටු විය යුතු අවශ්‍යතාවයන් ගැන තමයි ආකෘති රාමුව තුළ කතා කරන්නේ. ඒ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙනවා කියන්නේ හැම ආයතනයක්ම ගිනුම් තබන විදිය එක සමාන වෙනවා කියන එක. රයිට්. අපි ලියමු පහලින් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ආකෘති රාමුව තුළ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ආකෘති රාමුව තුළ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ආකෘති රාමුව තුළ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධ ඉටු විය යුතු අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරයි ඉටු විය යුතු අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරයි අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරයි. ඊකට මරියෙමු. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීමේදී ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීමේදී
තොරතුරු සැපීමේදී තීරණ ගැනීමට පහසු වන ආකාරයට තොරතුරු ඉදිරිපත් කළ යුතුය. ගිලුම් කරන තොරතුරු ඉදිරිපත් කිරීමේදී තුවිය යුතු පොදු ලක්ෂණ සම්බන්ධ සම්බන්ධව න්‍යායාත්මක පදනමක් ගිනුම් කරන ආකෘති රාමුව තුළ න්‍යායාත්මක පදනමක් අධ්‍යයනය කරනු ලබයි. දෙනම ආකෘති රාමුව තුළ අධ්‍යයනය කරන මට්ටම් තුන ආරක්ෂාවන පරිදි ගිනුම් කරන ප්‍රමිත ගොඩනගා ඇත. ගොඩනගා ඇති මූලධර්ම මගින් ගිනුම් කරන ආකෘති රාමුවට අනුව තොරතුරු ඉදිරිපත් කිරීම සිදුවේ. ගිනුම් කරන ආකෘති රාමුවට අනුව තොරතුරු ඉදිරිපත් කිරීම සිදුවේ. හරි නේද? ඔබට දීලා තියෙන නිබන්ධනය ගන්න. ඒ නිබන්ධනයේ දක්වලා තියෙනවා මූල ප්‍රකාශවල අරමුණ. මූල ප්‍රකාශවල පරමාර්ථය වන්නේ කිනුම් ප්‍රකාශන පරිශීලනය කරන්නන්ට ආර්ථිකමය තීරණ ගැනීමේ අවශ්‍ය වන ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන මූල්‍ය තත්ත්වයේ කාර්යසාධනය මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම පිළිබඳ පුළුල් පරාසයක් එමෙන්ම ප්‍රයෝජනවත් තොරතුරු සැපයීමයි. ඒක හයිලයිට් කරගන්න. ඒ ඡේදයේ ඔය අපි කියපු කරුණු වල ඔය ටික තමයි ඔබ දැනගන්න ඕනේ. ඒ කරුණ විතරක් හයිලයිට් කරන්න. ඊළඟට ඊට කලින් පිටුවේ 14 වෙනි පිටුවේ මූල්‍ය ප්‍රකාශ මූලිකාංග කියලා කියන්නේ
ඒක ඔයා දන්න කරුණු පහ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ඉනුම් කරන තොරතුරු ඉදිරිපත් කරද්දී ආයතනයක් විදිහට අපි තොරතුරු කොටස් පහකට වර්ග කරලා ඉදිරිපත් කරනවා ඒ කොටස් පහට තමයි මූල්‍ය ප්‍රකාශ මූලිකාංග කියලා කියන්නේ ඊළඟට මූල්‍ය ප්‍රකාශ වල ඉදිරිපත් කරන තොරතුරු වලින් ආයතනයක් සම්බන්ධව අනාවරණය වෙන තොරතුරු ගැන තමයි මූල්‍ය ප්‍රකාශ වල අරමුණු වලට පහලින් කතා කරන්නේ මූල්‍ය తත්වය කාර්ය සාධනය මූල්‍ය తත්වේ වෙනස් වීම මූල්‍ය తත්වය කාර්ය සාධනය මූල්‍ය తත්වේ වෙනස් වීම ගැන කතා කරනවා එතකොට උතනමය මූල්‍ය తත්වේ කියන්නේ ආයතනයක වත්කම් වගකීම් හිමිකම් අතර සම්බන්ධතාවය පහලින් අපි ගියමු ඒකේ ටියුට් එකේ ප්‍රමාණවත් සටහනක් නැති නිසා ගියමු වෙනම ඡේදකින් ගිනුම් කරන ආකෘති රාමුව මගින් ගිනුම් කරන ආකෘති රාමුව මගින් ඉදිරිපත් කළ යුතු ඉදිරිපත් කළ යුතු තීරණ ගන්නා පාර්ශවයන්ට තීරණ ගැනීමට වැදගත් වෙන කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කරයි. තීරණ ගන්නා පාර්ශවයන්ට තීරණ ගැනීමට වැදගත් වෙන කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කරයි. මූල්‍ය ප්‍රකාශ තුලින් මෙම කරුණු තුන සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි. මෙම කරුණු තුන සම්බන්ධ තොරතුරු අනාවරණය කරයි. අනාවරණය කරයි. 1. මූල්‍ය తత్వය. 1. මූල්‍ය తత్వය. 2. කාර්ය සාධනය මූල්‍ය තත්ත්වය 2 කාර්ය සාධනය 3 මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම 1 මූල්‍ය තත්ත්වය 2 කාර්ය සාධනය 3 මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම මූල්‍ය තත්ත්වය කාර්ය සාධනය මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම මූල්‍ය තත්ත්වයේ අනු මූල්‍ය තත්ත්වයේ අනු ව්‍යාපාරයක ව්‍යාපාරයක වට්කම් වගකීම් ව්‍යාපාරයක වට්කම් වගකීම් සහ හිමිකම් අතර වට්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධතාවයයි වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධතාවයයි පාලි කාර්ය සාධනය යනු කාර්ය සාධනය යනු ව්‍යාපාරයක් විසින් ඉටු කරන ව්‍යාපාරයක් විසින් ඉටු කරන ආර්ථික ක්‍රියාකාරකම් වලට අදාළ ආර්ථික ක්‍රියාකාරකම් වලට අදාළ ප්‍රතිඵලයයි ආර්ථික ක්‍රියාකාරකම් වලට අදාළ ප්‍රතිඵලයයි ව්‍යාපාරයේ ඉටු කරන ආර්ථික ක්‍රියාකාරකම් වලට අදාළ ප්‍රතිඵලයට කියනවා කාර්ය සාධනය කියලා ඒක අපි මනින්නේ ලාභය කියන සංකල්පයේ පදනම් කරගෙන. ලාභය කියන්නේ අනේක තමයි. කාර්ය සාධන ප්‍රතිඵලය. ඒකටම එම ප්‍රතිඵලය ලාභය හෝ අලාභය ලෙස හඳුන්වයි. එම ප්‍රතිඵලය ලාභය හෝ අලාභය ලෙස
හඳුන්වයි. එම ප්‍රතිඵලය ලාභේ හෝ අලාභේ ලෙස හඳුන්වයි. ඒකට අපි කියනවා ලාභේ හෝ අලාභේ කියලා. හරිනේ. එතන ගැටලුවක් නැහැ නේ. ඊළඟ ලියමු. වෙනම ඡේදකින් මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම මගින් මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම යනු මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම යනු ආයතනේ ආයතනේ වත්කම් වගකීම් තුලින් බිහිවන හිමිකමේ ඇතිවන වෙනස් වීම හිමිකමේ ඇතිවන වෙනස් වීම වෙනස් වීම වෙනස් වීම එතකොට මූල්‍ය තත්ත්වය හඳුනා ගන්න තමයි ඔයා හදන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. කාර්ය සාධන ප්‍රතිඵලය හොයන්න තමයි ඔයා හදන්නේ ලාභ ලාභ ප්‍රකාශය. මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම හඳුනා ගන්න තමයි හිමිකම් වෙනස් වීම ප්‍රකාශය හදන්නේ. ඊළඟට මුදල් පහ ප්‍රකාශයේ තුලිනුත් මූල්‍ය තත්ත්වය සහ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම අපිට හඳුනා ගන්න හැකි. එතකොට ඔය කියන කරුණු තුන ආවරණය වෙන්න තමයි මූල්‍ය ප්‍රකාශ කට්ටලේ අපි ඉදිරිපත් කරන්නේ. ලියන්න වෙනම ඊත කරුණු තුන ආරක්ෂාවන පරිදි මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරයි. මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරයි. මූල්‍ය ප්‍රකාශ කට්ටලය තුලින් මූල්‍ය ප්‍රකාශ කට්ටලය මගින් ඉදිරිපත් කරන පහත සංරචක මගින් ඊත කරුණු ආවරණය වී එක ලාභ අලාභ ගණනය කිරීමේ සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ලාභ අලාභ ගණනය කිරීමේ සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශය වරහන් ඇතුළු ලියන්න කාර්ය සාධන ප්‍රතිඵලය හඳුනාගත හැකි කාර්ය සාධන ප්‍රතිඵලය හඳුනාගත හැකි දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය වරහන් ඇතුළේ ලියන මූල්‍ය තත්ත්වය හඳුනාගත හැකි තුන්වෙනි කරුණ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම හඳුනාගත හැක
හතර වෙනි කරුණ මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය පරාංග ඇතුළේ මූල්‍ය තත්ත්වයේ සහ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම හඳුනාගත හැකියි मूल्य तत्व सामूल्य तत्व बिना सीम हनुमागत है कर पहा गिनुं प्रतिपाद्या सटहान गिनुं प्रतिपाद्या सटहान परहां ने तुली लाभ तत्व मूल्य तत्व विनाशीम विस्तरात्मक अध्ययने कराई विस्तरात्मक अध्ययने कराई विस्तरात्मक अध्ययने कराई विस्तरात्मक अध्ययने कराई निबंधन मूल प्रकाश इद्रिपत्म संबंध बलपवत्न उपकल्पने उपकल्पने तमाय अखंड मूल प्रकाश इद्रिपत्मेदी अभी उपकल्पने आयतने अखंड प्रवत्मा अखंड प्रवत्म हाईलाइट कर ये अखंड प्रवत्म मातृकावतीन तन मलिया मूल्य प्रकाश इद्रिपत्मे गिनुं करण उपकल्पने मूल्य प्रकाश इद्रिपत्मे गिनुं करण उपकल्पने ये गिनुं करण उपकल्पने तमाय अखंड प्रवत्म मूल्य प्रकाश इद्रिपत्मे गिनुं करण उपकल्पने उपकल्पने तमाय अखंड प्रवत्म एक तेरम बलावचन तीन मे विद्य नुदुरु अनागते भी अदाल व्यापारे मेहूं कटयतु ऐवरकर्णेट भाजने क्रीमको प्रमाणात्मक अडुकिरीमट बलापुर नुमति बव उपकल्पने क्रीम एक अखंड प्रयत्न सामान्य मेवन कुटा सरल अदास अखंड प्रयत्न की आने व्यापार दिग्गत पावती नौकि उपकल्पने एक बलांडो वचन टीक नुदुरु अनागते अदाल व्यापारे मेहयुं कटेतु इसरा काले कदि मेहयुं कटेतु की प्रधान कटेतु की बैंकु अपना तेंपतु बार गनीम नयदी प्रधान कटयुत्तु कागील स्वगे आयतने अपना अत्यावश्य आहार द्रव्य अत्यावश्य पारिभोगिक द्रव्य अलवी क्रीम मेहयुं कटयुत्तु आन ए मेहयुं कटयुत्तु नवता दमीमा ज्ञानतमयो एवर करणवा किया प्रमाणात्मक चालू करणवा किया खलीन तिब्ब कटेत दैंकर नैति तात्पर्य खलीन तमाम करपू बिजनेस नवत्तला एवगे अरमुना न्याय किए एक तमाम दैंकर मेहूम कटेत अडुकंड हरी एव नवत्तलांड हरी अरमुना न्याय किए तमाय अखंड प्रयत्न किया हाईलाइट करना नुदुरु अनागते दी व्यापारे मेहूं कटेतु एवर किरीमट को प्रमाणात्मक साधु किरीमट बलापुरत्व नमति भाव अखंड प्रवत्म नाम दे हरिद एक तमा अखंड प्रवत्म निर्वाचन नवगे प्रश्न पत्र परीक्षा करना पूर्वा अखंड प्रवत्म यानी नदास्वानी
මුදුරු අනාගතයේදී ව්‍යාපාර කටයුතු ඈවරකරණය කිරීමට නැත්නම් මුල්‍ය ව්‍යාපාර මුදුරු අනාගතයේදී ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු ඈවරකරණය කිරීමක් හෝ සීමා කිරීමට අපේක්ෂාවක් නැති බව මෙහෙයුම් කටයුතු කියන්නේ ප්‍රධාන කටයුතු කියන එක. හරි නේද? ඊළඟට මූල්‍ය ප්‍රකාශවල ගුණාත්මක ගති ලක්ෂණ. මූල්‍ය ප්‍රකාශවල ගුණාත්මක ගති ලක්ෂණ. මේ නිබන්ධනේ නැති කරුණු ටික තමයි මම විශේෂයෙන් අධ්‍යයනය කරන්නේ. නිබන්ධනේ තියෙන ඒවා තමයි highlight කරන්නේ. ඒවා පිළියා ගන්න එකේ තීරමක් නැහැ. මූල්‍ය ප්‍රකාශවල ගුණාත්මක ගති ලක්ෂණ. දැන් මේ මූල්‍ය ප්‍රකාශවල අර උඩින් කියපු ලාභලා ප්‍රකාශ මූලිකත්ව ප්‍රකාශ හිමිකම් වෙනස් වීම ප්‍රකාශ කියලා අපි මූල්‍ය ප්‍රකාශ සංරචක පහක් ගැන කතා කරේ. ආන්ගේ මූල්‍ය ප්‍රකාශ සංරචක පහේ ඇතුළත් වෙන තොරතුරු ඒවා පාවිච්චි කරන අයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ ප්‍රයෝජනවත් බව රැකෙන්න ඉටු විය යුතු ලක්ෂණ වලට කියනවා මූල්‍ය ප්‍රකාශ තොරතුරු වල ගුණාත්මක ලක්ෂණ කියලා. මූල්‍ය ප්‍රකාශ වල ඇතුළත් තොරතුරු වල ප්‍රයෝජනවත් බව ආරක්ෂා වෙන්න ඉටු විය යුතු ලක්ෂණ වල කියනවා මූල්‍ය ප්‍රකාශ වල ගුණාත්මක ගති ලක්ෂණ කියලා. කියන්න වෙනම ඡේදකින් මූල්‍ය ප්‍රකාශ වල ඇතුළත් තොරතුරු මූල්‍ය ප්‍රකාශ වල ඇතුළත් තොරතුරු ප්‍රයෝජනවත් වීමට ඉටු විය යුතු ලක්ෂණ ප්‍රයෝජනවත් වීමට ඉටු විය යුතු ලක්ෂණ ගුණාත්මක ගති ලක්ෂණ ලෙස හඳුන්වයි. ගුණාත්මක ගති ලක්ෂණ ලෙස හඳුන්වයි. ගුණාත්මක ගති ලක්ෂණ ලෙස හඳුන්වයි. ගුණාත්මක ගති ලක්ෂණ ආරක්ෂා වන පරිදි කිරුම් කරන තොරතුරු ඉදිරිපත් කළ යුතුය. අද නීලැති ඊළඟ පිටුවක ලොක් එහා පැත්තට පෙරලා බලන්න ගුණාත්මක ගති ලක්ෂණ සම්බන්ධ චාට් එකක්. ගුණාත්මක ගති ලක්ෂණ සම්බන්ධ චාට් එකක් දීලා ඇති. ගුණාත්මක ගති ලක්ෂණ සම්බන්ධ චාට් එකක් දීලා ඇති. චාට් එක බලන්න මූලික ගුණාංග අනුගුණාංග වර්ධක ගුණාංග කියලා කොටස් තුනක් ගැන එතන සඳහන් වෙනවා. මූලික ගුණාංග වර්ධක ගුණාංග අනුගුණාංග කියලා මූල්‍ය තොරතුරු ඉදිරිපත් කරනකොට ඉටු විය යුතු ප්‍රධාන ලක්ෂණ වලට අපි කියනවා මූලික ගුණාංග කියලා. වර්ධක ගුණාංග කියනවා මූලික ගුණාංග තවදුරටත් ආරක්ෂා කරන ගුණාංග වලට. මූලික හරි වර්ධක හරි ගුණාංග වල ඇතුළත් අනුලක්ෂණ වලට කියනවා අනුගුණාංග කියලා. එහෙනම් මූල්‍ය ප්‍රකාශ වල ඇතුළත් තොරතුරු වල ඒවා ප්‍රයෝජනවත් වෙන්න ඉටු වෙන්න ඕන ලක්ෂණ වලට කියනවා ගුණාත්මක ලක්ෂණ. ගුණාත්මක ලක්ෂණ අපි බෙදනවා කොටස් තුනකට.
ප්‍රධාන ගුණාත්මක ලක්ෂණ වර්ධක ගුණාත්මක වෙන අනුගුණාත්මක තියෙමු පෙරම ඡේදකින් ගුණාත්මක ගති ලක්ෂණ ගුණාත්මක ගති ලක්ෂණ කොටස් තුනකට වර්ග කරයි කොටස් තුනකට වර්ග කරයි එක මූලික ගුණාංග මූලික ගුණාංග වරාන් ඇතුළ ලියන්න මූලික ගුණාංග කියන්නේ මොකද්ද කියලා මූල්‍ය තොරතුරු වල ප්‍රයෝජනවත් බව ආරක්ෂා වීමට මූල්‍ය ප්‍රකාශ වල තොරතුරු ප්‍රයෝජනවත් වීම ප්‍රයෝජනවත් බව ආරක්ෂා වීමට ඉතිවිය යුතු ප්‍රධාන ලක්ෂණ प्रधान लक्षण मौलिक गुणांग इटे प्रधान लक्षण मौलिक गुणांग मौलिक गुणांग प्रयोजन इन मौलिक देवा मूलिक गुणात्मक लक्षण देवनी कल्याण वर्धक गुणांग वर्धक गुणांग वर्धक गुणांग अरे मूलिक गुणांग कियने वा तावदुरुटा रेकला दिने वा आरक्षा करला दिने वा तमाई वर्धक गुणांग कियला कियाने වර්ධක ගුණාංග වලට සමාන ලක්ෂණයක් වැඩි දියුණු කිරීමේ ගුණාංග වැඩි දියුණු කිරීමේ ගුණාංග අදහස ලියමු මූලික ගුණාංග තවදුරටත් ආරක්ෂා කරනු ලබන मौलिक गुणांग आरक्षा करनु लबन गुणांग मौलिक गुणांग आरक्षा करनु लबन गुणांग वर्धक गुणांग लेस अंदुनबाय वर्धक गुणांग लेस अंदुनबाय තුන්වෙනි එක ලියන්න අනුගුණාංග 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 එයත් ලියමු මූලික හෝ වර්ධක ගුණාංග තුල මූලික හෝ වර්ධක ගුණාංග තුල ඇතුළත් උපලක්ෂණ මූලික හෝ වර්ධක ගුණාංග තුල ඇතුළත් උපලක්ෂණ අනුගුණාංග ලෙස හඳුන්වයි වර්ධක ගුණාංග තුල ඇතුළත් උපලක්ෂණ අනුගුණාංග ලෙස හඳුන්වයි මූලික හෝ වර්ධක ගුණාංග තුල ඇතුළත් උපලක්ෂණ වලට කියනවා අනුගුණාංග කියන්නේ. බලන්න ගුණාංග. මූලික ගුණාංග දෙක අදාළ බව විශ්වාසනීය නියෝජනය. වර්ධක ගුණාංග හතරයි. අනුගුණාංග ඒවා අභ්‍යන්තරේ පහක් හඳුනා ගත හැකි. ඒ ගුණාංග තමයි කලින් පිටුවේ විස්තර කරන්නේ. අවබෝධ කරගත හැකි බව. ඒකයි අර වර්ධක ගුණාංග වල අවසාන ගුණාංගය.
ඒ පිළිවෙලට නෙවෙයි මෙතන සටහන තියෙන්නේ. ඒ අදහස දැනගත්තාම ඇති. ඊක බලන්න ඒ ඡේද කියවල වර අවබෝධ කරගත හැකි බව කියන ගුණාංගේ මොකක්ද කියන්නේ කියලා. निश्चित मूल्य प्रकाश පරිසීලකයාට තේරුම් ගත හැකි පරිදි තොරතුරු ඉදිරිපත් කළ යුතු බව වඩා පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි තොරතුරු ඉදිරිපත් කළ යුතු බව ඒක තමයි අවබෝධ කරගත හැකි බව කියලා කියන්නේ. හරි. ඔය ලක්ෂණ ඉෂ්ට වෙන්න ඕනි හින්දා account වලදී අපි යම් යම් වැඩ මේ වෙනකොටත් කරලා තියෙනවා. ඒවා කරන්නේ ඒවා හින්දා. ඔයාලට මතක ඇති වෙළඳහර ලාභ ලාභ ගිණුම කියලා අපි ආකෘතියක් පාවිච්චි කරනවා. ඒක තමයි ද්විත්ව සටහන් ගිණුම් ප්‍රමේයට අනුව හදන්න ඕන මූල්‍ය ප්‍රකාශය. හැබැයි වෙළඳහර ලාභ ලාභ ගිණුම කියන ආකෘතිය වෙනුවට ඔය බහුකාලීනව මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරද්දී ඒක ගිණුමක් විදියට හදන්නේ නැතුව ප්‍රකාශයක් විදියට හදනවා. ලාභ හෝ අලාභ ගණනය කිරීමේ ප්‍රකාශය කියලා හදනවා. එහෙම හදන්නේ ගිනුමක් විදියට හැදුවොත් ඒවා තේරෙන්නේ වාණිජ දැනුම කොමස් දැනුම තියෙන කෙනෙකුට විතරයි. එකවුන්ස් දැනුමක් තියෙන කෙනෙකුට විතරයි. එකවුන්ස් දැනුම් නැති අයට තේරෙන විදියට තොරතුරු ඉදිරිපත් කරන්න ඕන නිසා තමයි අපි ඉදිරිපත් කරන්නේ තනි පැත්තට ආකෘතිය. විකුණුම් පිළිවෙලෙන් අඩු කරලා දරලා දේ හැදෙනවා. දරලාභයට වෙනත් ආදායම් එකතු කරනවා. එහෙම එහෙම කියලා අපි ඉදිරිපත් කරන්නේ ඔය අවබෝධ කරගත හැකි බව කියන ලක්ෂණ ඉෂ්ට වෙනවා. ඊළඟට අවසන් පොගේ ගිනුම පබන කොට තිත්ත සටහන අවසන් පොග ගිනුම හර වෙළඳ ගිනුම බැර. වෙළඳ ගිනුමට බැර කරනවා වෙනුවට වෙළඳ ගිනුමේ හර පැත්තේ විකුණුම් පිළිවෙල යද්දී අපි අලුත් කරනවා. එහෙම කරන්නේ මූලධර්ම වලින් බැහැරව ප්‍රතිවිරුද්ධ පැත්තෙන් අඩු කරන්නේ අවබෝධ කරගත හැකි බව රැකෙන්න ඕනේ. අන්න ඒක තමයි ඒ ගුණාත්මක ගති ලක්ෂණෙන් අදහස් කරන්නේ. ඒතර දැනටමත් ඔයා යම් යම් කාර්යයන් මේ ලක්ෂණ ඉෂ්ට වෙන්න ඕනේ හින්දා account වලදි කරලා තියෙනවා. ඉස්සරහටත් මේ දේවල් ඔබ කරමු. ඊළඟ ලක්ෂණේ බව බලන්න අදාළ බව කියවලා බලන්න. प्रकाश कर लिजु अदासवीण පරිශීලකයාගේ තීරණ ගැනීම කාර්යයට
ඉවහල් වෙන්න ඕන කියන එක. එහෙම ඉවහල් වෙන්නේ නැත්නම් එයාගේ තීරණය ගන්න එක ඉවහල් වෙන්නේ නැති කරුණක් නම් අදාළ නැති කරුණක් වෙනවා. ඒකයි ඒ කියන්නේ. කියමු මූල්‍ය ප්‍රකාශ පරිශීලකයාගේ මූල්‍ය ප්‍රකාශ පරිශීලකයාගේ ආර්ථික තීරණ ගැනීම වලට ආර්ථික තීරණ ගැනීම වලට ඉවහල් වන තොරතුරු ඉවහල් වන තොරතුරු ඉදිරිපත් කළ යුතු බව ඉවහල් වන තොරතුරු ඉදිරිපත් කළ යුතු බව අදාළ බව ලෙස හඳුන්වයි. අදාළ බව ලෙස හඳුන්වයි. අදාළ බව ලෙස හඳුන්වයි. හරිනේ. ඊළඟ කරුණ ප්‍රමාණාත්මක බව. ප්‍රමාණාත්මක බව. කිසියම් කරුණක් ගිනුම් ප්‍රකාශයකින් අත්තරීමක් හෝ වැරදි ලෙස සටහන් කිරීමකින් එවැනි ගිනුම් ප්‍රකාශන මත ගනු ලබන ආර්ථික තීරණ වෙනස් කිරීමට තරම් බලපාන්නේ නම් එම කරුණ ප්‍රමාණාත්මක ලෙස අමතයි. හයිලයිට් කරන්න. ඒක හරියටම හරි අර අවසානයේ තියෙන කරුණ. ඒ තමයි ප්‍රමාණාත්මක බව කියන්නේ. ප්‍රමාණාත්මක බව කියන එකේ අදහස. ඊළඟට බලන්න විශ්වාසනීය භාවය. විශ්වාසනීය භාවය. හයිලයිට් කරන්න මූල්‍ය ප්‍රකාශවල තොරතුරු ඒවායේ පරිශීලකයන්ට ප්‍රයෝජනවත් වීමට නම් මෙම තොරතුරු විශ්වාසනීය විය යුතුය කියන එක. ඊළඟට විශ්වාසනීය නියෝජනය. විශ්වාසනීය නියෝජනය කියවලා බලන්න. විශ්වාසනීය නියෝජනය
එකේ පළවෙනි ඡේදෙම ඒ නිර්වචනය ගැන අදහස තියෙනවා. ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශ මගින් නිරූපණය කරන සංඛ්‍යාවන් විශේෂයෙන් මූල්‍ය තත්ත්වයේ මූල්‍ය ප්‍රකාශයක පෙන්වුම් කරන වක්කම් වගකීම් හිමිකම් මගින් නිරූපණය කරන දෑ පිළිබඳ සත්‍ය නියෝජනයක් සිදු විය යුතු බව හයිලයිට් කරන්න. विषयानुगत भाव केवल बल पलवी चेदीन यतारु प्रतिपलयान ගිනුම්ගත කිරීම ඉදිරිපත් කිරීම අවශ්‍ය බව නෛතික තත්ත්වයට වඩා යථාරූප ප්‍රතිඵලයන් ගිනුම්ගත කිරීම ඉදිරිපත් කිරීම කළ යුතු බව නීතිමය තත්ත්වයට වඩා ආර්ථිකමය වැදගත්කම ගැන හිතලා ගිනුම් තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ කියන එක ඊළඟ මධ්‍යස්ත බව මූල්‍ය ප්‍රකාශවල නිරූපණය කරන තොරතුරු පක්ෂග්‍රාහී බවෙන් තොර විය යුතු බව පක්ෂග්‍රාහී බව ඉවෙන්න බෑ කියන එක පක්ෂග්‍රාහී බවකින් තොර විය යුතු බව විචක්ෂණ භාවය විචක්ෂණ භාවය කියලා කියන්නේ වත්කම් ආදායම් වැඩියෙන් අනාවරණය නොකරන නැති වත්කම් නැති ආදායම් පෙන්වන්න හොඳයි. එතකොට ආයතනය ගැන නියම තොරතුරු නෙවෙයි අපි පෙන්වන්නේ අදිදාසිකව. සමහර ආයතන තමන් කොටස් වලට තියෙන ඉල්ලුම වැඩි කරගන්න ආදායම් වැඩියෙන් පෙන්වන්න පුළුවන්. ලාභ වැඩියෙන් පෙන්වන්න පුළුවන්. එහෙම එපා කියන එක තමයි විචක්ෂණ භාවය කියන්නේ. වගේම බැංකු ණය ගන්න ඕනේ වුණාම වගකීම් අඩුවෙන් පෙන්වන්න වගකීම් අඩුවෙන් දෙන්න. කොටස් වලද පොලේ කොටස් වලට ඉල්ලුම ඇති කරගන්න වියදම් අඩුවෙන් පෙන්වන්න පුළුවන්. එහෙම ඉපා කියන එක තමයි කියන්නේ. විචක්ෂණ භාවය කියන්නේ එතකොට වත්කම් ආදායම් වැඩියෙන් පෙන්වන්න එපා. වියදම් වගකීම් අඩුවෙන් අනාවරණය කරන්න එපා. නිවැරදිව පෙන්වන්න කියන එක. හයිලයිට් කරන්න එක. විචක්ෂණ භාවය යනු කියලා කියන්නේ විචක්ෂණ භාවයටම තමයි අපි කියන්නේ සත්‍යක්ෂණය කළ හැකි බව කියලා. සත්‍යක්ෂණය කළ හැකි බව කියන්නේ විචක්ෂණ භාවයටම. ඊළඟ සම්පූර්ණත්වය පළවෙනි කරුණම හයිලයිට් කරන්න. සියලු තොරතුරු අංග සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි කියන එක. සංසන්දනාත්මක බව සැසඳිය හැකි බව ඊට ආරක්ෂා වෙන්න ඕන කියන එක. ඒකත් හයිලයිට් කරන්න. ඊළඟට කාලානුරූපී බව කාල ප්‍රමාවකින් දොරව තොරතුරු ඉදිරිපත් කළ යුතු බව.
කාල ප්‍රමාණවකින් තොරව තොරතුරු ඉදිරිපත් කළ යුතු බව. ඒ කියන්නේ අපි අවුරුදු පතා තොරතුරු ඉදිරිපත් කරනවා. අවුරුද්දකට වතාවක් තොරතුරු ඉදිරිපත් කිරීම කරනවා. ඒක පහුවෙන්නේ නැහැ නේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒක තීරණ ගන්න හැට තීරණ ගන්න ලේසි. හරි. ඔය අපි කතා කරේ ගුණාත්මක ගති ලක්ෂණ ගැන. ඊළඟට අනික් පිටුවේ කතා කරනවා ඒ මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් සම්බන්ධව. වත්කම් නිර්වචනයේ අතීත සිදුවීම් තුළින් බිහි වූ ව්‍යාපාරේ පාලනයට යටත් වර්තමාන ආර්ථික සම්පත හයිලයිට් කරන්න ඒක බලන්න වෙනනේ. ඊළඟට වගකීම් නිර්වචනයේ අතීත සිදුවීම් තුළින් බිහි වූ ආර්ථික සම්පත් මාරු කරන වර්තමාන බැඳීම කි. ආර්ථික සම්පත් ගැන පැහැදිලි කරලා තියෙනවා යහපත් පැත්තේ. ඊළඟට හිමිකම් සියලු වත්කම් වලින් වගකීම් අඩු කළ පසු වටිනා. එවනම් ඔක්කොම බලන්න. ආදායම් නිර්වචනයේ ඉඳන් ඒ ටික බලන්න වෙනවා. ඒක මම පැහැදිලි කරන්න නැති අපි කවුන්සල මුලින්ම ඔය ගැන කතා කරමු. වියදම් ඒ ටික බලන්න වෙනවා. මූලිකාංග හඳුනා ගැනීම කියන එක නිර්ණායක දෙකක් මත පදනම් වෙනවා. ආයතනයක වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන එක හඳුනා ගන්න ගියාම නිර්ණායක දෙකක් මත පදනම් කරගෙන තමයි හඳුනා ගන්න ඕනේ. තීරණ ගන්න කෙනාගේ තීරණ ගන්න අදාළයි නම් අදාළ වත්කම වගකීම් හිමිකම ආදායම වියදම අනාවරණය කරන්න ඕනේ. විශ්වාසනීය නියෝජනය ආරක්ෂා වෙනවා නම් ඒවා අපි ඉදිරිපත් කරන්න ඕන. එතකොට මේ නිර්ණායක දෙකක් මත පදනම් වෙලා තමයි මූල්‍ය ප්‍රකාශ මූලිකාංග අපි හඳුනා ගන්න ඕනේ. නිර්ණායක දෙක හයිලයිට් කරන්න. අදාළ තොරතුරු වීමයි විශ්වාසනීය නියෝජ්‍යත්වයයි. අදාළ තොරතුරු වීමයි විශ්වාසනීය නියෝජ්‍යත්වයයි. ඊළඟ අනිත් පැත්තේ කතා කරනවා මූල්‍ය ප්‍රකාශ මූලිකාංග මැනීම. මූල්‍ය ප්‍රකාශ මූලිකාංග මැනීම මනිනවා කියලා කියන්නේ ගිණුම් කරන තොරතුරු වලට සංඛ්‍යාත්මක අගයන් ආදේශ කරනවා කියන එක. එකත් ඔතන නිර්වචනේ පැහැදිලිව තියෙනවා. මැනීම යන්නෙන් අදහස් කරන්නේ වියදම් ආදායම් වත්කම් බැරකම් හිමිකම් ගිණුම් ප්‍රකාශන වල අගයන් සිය ඇතුළත් කිරීමට ඒවා සඳහා මූල්‍යමය වටිනාකම් ආදේශ කිරීම. හයිලයිට් කරන්න මූල්‍යමය වටිනාකම් ආදේශ කිරීම. මූල්‍යමය වටිනාකම් ආදේශ කරන්න ගියාම වටිනාකම් පෙන්වන්න ගියාම එතෙන් අපිට පදනම් කරගන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඓතිහාසික පිරිවැය පදනම වර්තමාන අගයේ මිනුම් පදනම. දෙකයි එකට. එනිසා එක ඓතිහාසික පිරිවැය පදනම වර්තමාන අගයේ මිනුම් පදනම කියන එක දෙක කියලා ලියනවා. පිළිම් ප්‍රශ්නයක් විදියට නිර්මාණය වෙනකොට මූල්‍ය ප්‍රකාශ ආකෘති රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශ මැනිය හැකි වටිනාකම් දෙක වන්නේ කියලා අහනවා. ඓතිහාසික පිළිවෙල මිනුම් පදනමයි වර්තමාන අගයේ මිනුම් පදනමයි කියලා උත්තරේ ලියෙන්න ඕනේ. ඓතිහාසික පිරිවැය මිනුම් පදනම කියන එක කියවලා බලන්න.
වත්කමක් නම් ඒ වත්කම අත්පත් කරගත් අවස්ථාවේ අගේ පිරිවැයගේ බවටපත් වෙනවා. වගකීමක් නම් වගකීම නිරවුල් කරද්දී තේරුම් කළ යුතු අගය ඒ වගකීමේ ඓතිහාසික පිරිවැය බවටපත් වෙනවා. ඒකට හයිලයිට් කරන්න වත්කම් වාර්තා කරන්නේ ගෙවන ලද මුදල් හා සමාන දෑවල ඕ ඒවා අත්පත් කර ගැනීමේදී සැලකිල්ලටගත් සාධාරණ අගයයි කියන එක. බැරකම් නම් උවමාරුවේදී ලද වටිනාකම කියන එක තියෙනවා. වර්තමාන මිනුම් පද නම් හඳුනාගත හැකි කොටස් තුනක් යටතේ. සාධාරණ වටිනාකම භාවිතයට ගැනීමේ වටිනාකම හරි ඉටු කිරීමේ වටිනාකම හරි අනික වර්තමාන පිළිවෙල. ඒතර වර්තමානාගේ මිනුම් පද නම් තුනක් තියෙනවා. එතන හෝම ඉලක්කම් තුනක් වෙන්නා. එක සාධාරණ වටිනාකම දෙක භාවිතයට ගැනීමේ වටිනාකම හෝ ඉටු කිරීමේ වටිනාකම. වර්තමාන පිළිවෙල තුන. සාධාරණ වටිනාකම විකුණුම් කරන දිනේ වෙළඳපොළ සහභාගී වන්නන්ගේ සාමාන්‍ය ගනුදෙනුවක වත්කමක් විකිණීමෙන් ලබාගත හැකි මුදල හෝ වගකීම් පැවරීමට ගෙවි යුතු මිල. හයිලයිට් කරමු. අනිකත් හයිලයිට් කරන්න වර්තමාන පිළිවෙල කියන එකත් මේකේ නිර්වචනය ටික හරියටම තියෙනවා. එක්සයි එකක් කියවමු. ගිනුම් කරන ප්‍රමිත ඉතින් එහා පැත්තට දැන් යන්න අනිත් පිටුව බලන්න අවශ්‍යතාවයක් නැහැ ගිනුම් කරන ප්‍රමිත කියන එක පළවෙනි ඡේදය කියවලා බලන්න ගිනුම් කරන ප්‍රමිත කියන එක පළවෙනි ඡේදය කියවලා බලන්න विशेष वर्गे गणुनुहा मूल प्रकाश बल कुमन आकार निरूपणी बल अति प्रकाशन दे विशेष वर्गीय गणुनुहा मूल्य प्रकाश बल कुमन आकार निरूपण बल अति प्रकाश गिलूंकरण प्रमित विशेष वर्गीय गणुनुहा मूल्य प्रकाश बल कुमन विधि ओणिद किया प्रकाश नीति में प्रकाशन गिरुंकरण प्रमित गिरुंकरण प्रमित लंकावतुल क्रियात्मक कोटास देखा क्याटते श्रीलंका गिरुंकरण प्रमिताई मूल्य वार्ताकरण प्रमिताई एल के एस किया श्रीलंका गिरुंकरण प्रमित किया ශ්‍රීලංකා ගිලුම් කරන ප්‍රමිත අ
අනිත් ප්‍රමිත වර්ගය SLFRS කියන එක ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතයි. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතයි ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතයි කියලා ප්‍රමිත හඳුනා ගන්නවා කොටස් දෙකක් යටතේ. ඊළඟට බලන්න ගිණුම් කරන ප්‍රමිත ඇති කිරීමට හේතු. ගිණුම් කරන ප්‍රමිත ඇති කිරීමට හේතු. ඒක ඔබට තේරෙනවා highlight කරන්න. ඊළඟට ප්‍රමිත නිර්වචනයේ ගාවම තියෙනවා ගිණුම් කරන ප්‍රමිත වලින් ඉටු වෙන ප්‍රධාන ලක්ෂණ. ඔයාලට මෙතන දීලා තියෙනවා මූල ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ඒකාකාරී බව සහ ගුණාත්මක භාවය උසස් කරගනි. ගිණුම් කරන ප්‍රමිත ඇති කරන්න හේතුව ගිණුම් කරන තොරතුරු වල ඒකාකාරී බව සහ ගුණාත්මක තත්ත්වය උසස් කරගනි. ඇත්තකින් දියාගත්තට කමක් ගිණුම් කරන ප්‍රමිත ඇති කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ටියුටගේ පැත්තකින් ලියන ගිණුම් කරන ප්‍රමිත ඇති කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ඒකාකාරී භාවය සහ ගුණාත්මක භාවය උසස් කිරීමයි. තොරතුරු ඉදිරිපත් කිරීමේ ඒකාකාරී භාවය සහ ගුණාත්මක භාවය උසස් කරලීමයි. ඊළඟට බලන්න 2007 අංක 7 දරණ සමාගම් පනතේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම කරන්න ඕන විදිය පිළිබඳ නීති රීතික දාලා තියෙනවා. බලන්නවා සමාගමක් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕනේ ගිණුම් කාලච්ඡේදයක් ඉවර වෙච්ච තැන ඉඳන් මාස 6ක් ඇතුළත. ඒක දක්වලා තියන්නේ සමාගම් පනතේ. ඔය තියෙන්නේ බලන්න එක කවුරු දීලා තියෙනවා. සමාගම් පනතේ 166 වෙනි වගන්තිය අනුව වාර්තා කරන දිනයේ සිට මාස 6ක් ඇතුළත සෑම සමාගමක්ම වාර්ෂික මූල්‍ය වාර්තා පිළියෙල කිරීම ඉදිරිපත් කිරීම අනිවාර්ය බව highlight කරා. සමාගම් පනතේ 166 වෙනි වගන්තියෙන් නිර්දේශ කරනවා කාලච්ඡේදයක් ඉවර වෙච්ච තැන සිට මාස 6ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම අවසන් කර යුතු බව. ඊළඟට මාසභා රැස්වීම පැවැත්වීමට ප්‍රථමයෙන් දින 15කට පෙර මූල්‍ය ප්‍රකාශ පට්ටලය කොටස් හිමියන්ට ලබා දෙන්න ඕන කියන එක highlight කරන්න. ඒ කියන්නේ මාසභා රැස්වීමට එන්නේ මූල්‍ය ප්‍රකාශ ගැන දැනුවත් වෙනවා. මූල්‍ය ප්‍රකාශ පට්ටලය කොටස්කරුව අතට යන්න ඕනේ දවස් 15කට කලින් මාසභා රැස්වීම පවත්වන්න දින 15කට පෙර. කිරුම් කරන භාවිතයේ තුල කිරුම් කරන ප්‍රමිත හදන ආයතනය තමයි ශ්‍රී ලංකා වර්ලක් ජනකාධිකාරීන්ගේ ආයතනය. ඔබ මේ පාඨමාලාව අධ්‍යයනය කරන ආයතනය. ඒකත් highlight කරන්න. ශ්‍රී ලංකා ගිණුම් කරන පරිච්ඡේදය තුල ගිණුම් කරන හා විගණන ප්‍රමිත ගොඩනැගීම සඳහා බලය ලබා දී ඇති ආයතනය ශ්‍රී ලංකා වර්ලක් ජනකාධිකාරී ආයතනය. අවසාන කරුණ. ඒක තියෙන. ඒ චේදි තියෙන අන්තිම කරුණ.
ගිනුම් කරන ප්‍රමිත ලංකාව තුළ ක්‍රියාත්මක වෙන විදිහ ගැන තමයි එතනින් එහාට අධ්‍යයනය කරන්නේ. ගිනුම් කරන ප්‍රමිත හදන්න බලය වර්ලජ් ජනකාධිකාරී ආයතනයට හම්බෙලා තියෙන්නේ නීත්‍යානුකූලව පනතකින්. 1995 අංක 15 දරන ගිනුම් කරන හා විගණන ප්‍රමිත පනත කියලා නීතියක් සම්මත කරනවා ලංකාවේ පාර්ලිමේන්තුව තුල. ඒ පාර්ලිමේන්තුව තුල සම්මත කරපු පනතට අනුව තමයි ලංකාවේ ගිනුම්කරණය සම්බන්ධ මූලධර්ම ගොඩනැගීමේ බලය වර්ලජ් ජනකාධිකාරීන්ගේ ආයතනයට හම්බෙලා තියෙනවා. නිබන්ධනය හයිලයිට් කරන්න. 95 අංක 15 දරන ගිනුම්කරණ හා විගණන ප්‍රමිත පනත මගින් නෛතික අවශ්‍යතාවය බවට ගිනුම්කරණ ප්‍රමිත පත් වෙලා වර්ලජ් ජනකාධිකාරී ආයතනයට හම්බෙලා තියෙනවා කියන එක. මෙම පනතට අනුව ලංකාවේ හැම ව්‍යාපාරයක්ම කිලුම් කරන ප්‍රමිත අනුගමනය කරන්න ඕනේ. ඒ පනතින් දක්වලා තියෙනවා කිලුම් කරන ප්‍රමිත අනුගමනය කළ යුතු ව්‍යාපාර විශේෂිත ව්‍යාපාර සංවිධාන විදිහට. ඒ විශේෂිත ව්‍යාපාර සංවිධානවල ලැයිස්තුවක් තමයි ඔබට පහලින් දීලා තියෙන්නේ. බැංකු පනත යටතේ බැංකු රක්ෂණ සමාගම ඒ කිහිපයක් මතක තියාගන්න වෙනවා. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් 1995 අංක 15 දරන ගිණුම් කරන හා විගණන ප්‍රමිත පනතට අනුව සෑම සමාගමක්ම ගිණුම් කරන ප්‍රමිත අනුගමනය කළ යුතු වේ. එහෙම එකක් නැහැ නේ. ගිණුම් කරන ප්‍රමිත අනුගමනය කිරීම අනිවාර්ය වෙන්නේ නැහැ. ප්‍රමිතානුගමනය කිරීම අනිවාර්ය වෙන්නේ අර 95 අංක 15 දරන ගිණුම් කරන ප්‍රමිත පනත යටතේ විශේෂිත ව්‍යාපාර ආයතන පමණයි. හැම ආයතනයක්ම ප්‍රමිතානුගමනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂිත ව්‍යාපාර ලැයිස්තුවේ පහක් විතර මතක තියාගන්න. ඊළඟට ගිණුම් කරන හා විගණන ප්‍රමිතවලට අනුකූලව කටයුතු කරන්නේද යන්න යනවග පරීක්ෂා කිරීම සඳහා ගිණුම් කරන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය කියලා කමිටුවක් පිටවලා තියෙනවා. ඒක හයිලයිට් කරන්න එපා. ගිණුම් කරන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය පිටිපිටි. ලංකාවේ ආයතන සමාගම් ගිණුම් කරන ප්‍රමිතවලට අනුව කටයුතු කරලාද කියලා පරීක්ෂා කරන්නේ, චෙක් කරන වැඩේ කරන්නේ ඔන්න ඔය කියන ගිණුම් කරන ප්‍රමිත කමිටුව මම. ඊළඟට ගිණුම් කරන ප්‍රමිත හා ගිණුම් කරන හා විගණන ප්‍රමිත සමීක්ෂණ කමිටුව. ඊළඟට ගිණුම් කරන ප්‍රමිත සකස් කරන්න වෙනම කමිටුවක් ඉන්නවා. ඒ කමිටුවට අපි කියන්නේ ගිණුම් කරන ප්‍රමිත කමිටුව. ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීම සඳහා ගිණුම් කරන ප්‍රමිත කමිටුවක් පත් කිරීම කියන එක හයිලයිට් කරනවා. ඒතර ගිණුම් කරන ප්‍රමිත විගණන ප්‍රමිත අනුගමනය කරාද කියලා පරීක්ෂා කරන්න කමිටුවක්. ඒ කමිටුවට කියන්නේ ගිණුම් කරන හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය. ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීම සම්බන්ධ තීරණ ගන්න වෙනම කමිටුවක් ඉන්නවා. ඒ කමිටුවට කියන්නේ ගිණුම් කරන ප්‍රමිත කමිටුව. ගිණුම් කරන ප්‍රමිත කමිටුවට සාමාජිකයන් 6ක් අයිති. ඒ 6 දෙනා තමයි ABCD EF කියලා ඔය දීලා තියෙන්නේ. ඒ 6 මතක තියාගන්න වෙන්නේ. ඊළඟට වර්ලජ් ජනකාධිකාරී ආයතනය කරන්න ඕන කාර්යයන් ටික ABC කරුණු තුනෙන් පැහැදිලි කරනවා. අවශ්‍ය පරිදි යම් යම් ගිණුම් කරන ප්‍රමිත ඇති කිරීම. ප්‍රමිත ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කිරීම පොදු මහ ජනතාව දැනුවත් කොට ප්‍රමිතීන් ප්‍රසිද්ධ කිරීම. ඒ පරිදිම හයිලයිට් කරපන්.
බලන්න අවශ්‍ය නැහැ. ඊළඟට ගිනුම් කරන ක්‍රමිත අධ්‍යයනය කරන්න ඕන ක්‍රමිත ගැන සංසහිතව කියන්න තියෙන්නේ. ඒකත් සම්පූර්ණයක් නැහැ. පළවෙනි ගිනුම් කරන ක්‍රමිතේ තමයි මූලික ප්‍රකාශ ඉදිරිපත් කිරීම. දෙය ශ්‍රී ලංකා ගිනුම් කරන ක්‍රමිත අංක 1 යටතේ අවධානය යොමු කරන පරිදි. ඒකේ මුලින් කතා කරන්නේ අර ගිනුම් කරන ආකෘති රාමුවේ අවධානය යොමු කරපු මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අරමුණු ඒ වගේ. ඒ කරුණු ටික කලින් අපි අධ්‍යයනය කරපු නිසා ඉතින් අපි කීයට බලන්න. අපි කීය බලන්න. ඒකේ අයිතිකරු කියන කෙනා කවුද කියන එක නිර්වචනය කරලා තියෙනවා. හයිලයිට් කරන්න අයිතිකරුවා කියන කෙනා. ස්කන්ධ වශයෙන් වර්ගීකරණය කර ඇති සාධන පක්ෂ හිමිකරුවා. ස්කන්ධයට අයිති හිමිකරුවන් විදිහට හඳුනා ගන්න අය තමයි ආයතනයේ අයිතිකරුවෝ කියලා කියන්නේ. ලාභේ වූ අලාභේ. වෙන විස්තීර්ණ ආදායම් මතේ වර්ග කොට ඇති ආදායම් හැර සමයිතමයන් හැර සියලු ආදායන් සහ වියදම් අතර වෙනස. ඔයාර සමාගම් ගණන් හදනකොට විස්තීර්ණ ආදායම් කියලා වර්ග කරනවා. ඒ විස්තීර්ණ ආදායම් හැර අනිත් ආදායන් වියදම් අතර වෙනස තමයි ලාභේ වූ අලාභේ කියලා කියන්නේ. විස්තීර්ණ ආදායම් හැර අනිකුත් ආදායන් සහ වියදම් අතර වෙනස. ඒකට කියනවා කාල පරිච්ඡේදයේ ලාභේ කියලා. ඊට උඩින් පැහැදිලි කරනවා වෙනත් විස්තීර්ණ ආදායම් කියන්නේ මොනවද කියන එක. විස්තීර්ණ ආදායම් කියන එක ඊට උඩ අයිතිකරුවන්ට උඩින්. ලාභේ හෝ අලාභේ ගණනය කිරීමේදී වෙනත් මූල්‍ය වාර්තා කරන ගිණුම් කරන ප්‍රමිතියක් මගින් ඇතුළත් කිරීමට ඉඩදී නොමැති හෝ ඇතුළත් කිරීමට අවශ්‍ය නොකරන ආදායම් කියලා හයිලයිට් කරනවා. ලාභේ වලාභේ ගණනය කිරීමේදී ප්‍රමිත මගින් ආදායම් වියදම් විදියට ඇතුළත් කරන්න කියලා ඉඩ දීලා නැති එකවා. ඒව තමයි වෙනත් විස්තීර්ණ ආදායම් වලට පස්සේ. උදාහරණ දීලා තියෙනවා ප්‍රත්‍යා ගණන අතිරික්ත. ඒක විතරනේ දැනට ඔයාලා ගන්න. තවත් ඒවා දීලා තියෙනවා බලන්න. විදේශ විනිමය අනුපාත වෙනස් වුණාම ඇති වෙන ලාභ ලාභ ඒ වගේ දේවල්. ඒතකොට නිර්වචනේ වැදගත් නෑ වෙනත් විස්තීර්ණ ආදායම් කියන්නේ මොකද්ද කියන එක. ඊළඟට ප්‍රතිවර්ෂ ගැලපීම කියන එක නම් එච්චර ලොකුට වැදගත් නෑ. මුළු විස්තීර්ණ ආදායම් කියන එක. අර කාල පරිච්ඡේදයේ ලාභයයි විස්තීර්ණ ආදායම දෙකේ එකතුව. හයිලයිට් කරන්න මුළු විස්තීර්ණ ආදායම. මූල්‍ය ප්‍රකාශන වල පරමාර්ථ ඒක අපි කලින් හඳුනාගත්ත නිසා අවශ්‍ය නැහැ. මූල්‍ය ප්‍රකාශ කට්ටලේ සංරචක එකත් අපි කලින් කරලා තියෙනවා. පන්නේ පැවැත්ම ඒ කරුණු ටික අපි හඳුනා ගන්නවා. ඊළඟට බලන්න ඕනේ ඉදිරි පිටු වල තියෙන පෙරලන්න ජංගම සහ ජංගම නොවන වෙනස කියන ජංගමයි ජංගම නොවනයි වෙනස. ඔබ දන්නවා වට්කම් වගකීම් තමයි අපි ජංගම ජංගම නොවන කියලා වර්ග කරන්නේ. ජංගම ජංගම නොවන නිර්ණායක දෙක පැහැදිලි කරලා තියෙනවා. ඩොට් දෙකක් කියලා තියෙනවා මේක බලන්න. ඒක වාර්තා කරන දිනේ සිට මාස 12ක් කාලච්ඡේදයකට නොඅඩු කාලය තුළ निराකරණය කිරීමට ඇති වගකීම් ලැබීමට ඇති වටකම්. ණය ගැතිය මාස 12ක කාලයට පෙර සල්ලි හම්බෙන්නේ. එඳ ජංගම වටකම්. ණය හිමියට මාස 12ක කාලයකට පෙර ගෙවන්න ඕනේ.
ඒ නිසා ජංගම වගකීම. දෙවන නිර්ණායකයේ වාර්තා කරන දිනේ සිට මාස 12ක කාලච්ඡේදයකට වැඩි කාලච්ඡේද තුර ලැබීමට ඇති වත්කම් හා निराකරණය කිරීමට ඇති වගකීම. ජංගම වත්කම් නිර්වචනය කරලා තියෙනවා. කරුණු තුනක් සම්බන්ධ කරලා හයිලයිට් කරගන්න. ජංගම වගකීම් කියන එක නිර්වචනය කරලා තියෙනවා කරුණු හතරක් එක්ක හයිලයිට් කරන්න. දෙලින් පල්ලෙහා ටික ආයෙ බලන්න අවශ්‍ය නැහැ. එතනින් පස්සේ ඒ ප්‍රමිතියේ න්‍යායාත්මක කරුණු මූල්‍ය ප්‍රකාශ ආකෘතිය කොහොමද හැදෙන්න ඕනේ කියන එක තමයි එතනින් පස්සේ කතා කරන්නේ. සමාගම් ගණන් වලදී අපි ඒ ඉදිරිපත් කරන්නේ ඔය කරුණු ආරක්ෂා වෙන විදියට. ඒ කරුණු ආරක්ෂා වෙන විදියට තමයි සමාගම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. ඊළඟට බලන්න ඊළඟ ප්‍රමිතිය අපි ඔය අතරතුර LKS 2 තොග ප්‍රමිතිය අධ්‍යයනය කරා. ඒක මේ නිබන්ධනේ නෑ. ඊයේ ලියාගෙන අපි කතා කරානේ ප්‍රමිතිය. ඒ නිසා ඒ ගැන ආය අවධානය යොමු කරන්නේ නෑ. ඊළඟ ප්‍රමිතිය LKS 8 ඉරුම් කරන ප්‍රතිපත්ති ඉරුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කියන ප්‍රමිතිය. right. ඒ ප්‍රමිතියේදී ඉරුම් කරන ප්‍රතිපත්ති කියන එක නිර්වචනය කරලා තියෙනවා. ආයතනයක් මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන නිශ්චිත මූලධර්ම පදනම් සම්ප්‍රදායන් රීතීන් පරිචය ඉරුම් කරන ප්‍රතිපත්ති වේ. හයිලයිට් කරන්න මේ වචන. පරිචයන් කියලා කියන්නේ භාවිතයන් කියන එක. පරිචයන් කියලා කියන්නේ භාවිතයන් කියන එක. ආයතනයක් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරද්දී භාවිතා කරන මූලධර්ම පදනම් සම්ප්‍රදායන් සහ භාවිතයන් තමයි ඉරුම් කරන ප්‍රතිපත්ති ගණයට වැටෙන්නේ. මූලධර්ම සම්ප්‍රදායන් කියන්නේ කාලයක් තිස්සේ පාවිච්චි කරපුවා. පරිචයන් කියන්නේ අපි යොදා ගන්න දේවල්. උදාහරණ විදියට දැන් පදනම සමාගමක් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනකොට උඩින්ම පෙන්වන්නේ විකුණු කියන එක. වායිකන පෙන්වන්නේ විකුණු කියන එක. බැංකු සමාගමක් මූල්‍ය ප්‍රකාශ පෙන්වනකොට උඩින්ම විකුණු කියලා පෙන්වන්න දෙයක් නැහැ නියට. එයාට පෙන්වන්න දෙන්නේ පොලි ආකාරය. තොර සෑම බැංකු සමාගමක් මූල්‍ය ප්‍රකාශයේ ඉදිරිපත් කරනකොට අනිත් භාණ්ඩ වෙළඳාම් කරන ආයතනයක් විකුණුම් ඉදිරිපත් කිරීම වෙනකොට එයාලා ඉදිරිපත් කරන්නේ පොලි ආදායම් කියලා ඉදිරිපත් කිරීම කරන්නේ. අන්න පරිච්ඡය. සියලු සමාගම් විකුණුම් කියලා ඉදිරිපත් කළේ නැහැ. බැංකු සමාගම් වල විකුණුම් නැහැ. ඒ හින්දා අර විදියට ඉදිරිපත් කරනවා පොලි ආදායම්. ඒක තමයි පරිචය කියලා කියන්නේ. තොට ජීනුම් කරන ප්‍රතිපත්ති කියන ඒවා පාවිච්චි කරන්නේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ. ඒ භාවිතා කරන මූලධර්ම තමයි ජීනුම් කරන ප්‍රතිපත්ති බවට පත් වෙනවා. ප්‍රතිපත්ති අපි හයිලයිට් කරා. ගිනුම් කරන ප්‍රතිපත්ති කියන ඒවා ආයතනයේ තමයි තීරණය කරන්න ඕනේ. දැන් ඔයා දන්නවා අපි කලින් අධ්‍යයනය කරා තොග කියන ගිනුම් කරන ප්‍රමිතය. තොග ගිනුම් කරන ප්‍රමිතයට අනුව ආයතනයකට තොග පිරිවැය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් අපි ඉගෙන ගන්නවා. එකක් තමයි ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය. දෙවෙනි එක තමයි බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම ක්‍රමය බර තැබූ සාමාන්‍ය මිල ක්‍රමය. ආයතනයේ කළමනාකරුවන්ට පුළුවන් මේ ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරන්න. දෙකම ප්‍රමිතයට අනුකූලයි. ආයතනයේ කළමනාකරුවන්ට පුළුවන් තමන්ගේ කැමැත්ත මත මොනවා කරනවා හරි ක්‍රමයක් මත තොග පිළිවෙල හොයන්න. මේ ක්‍රම දෙකෙන් එකක්. තොග කපා හරින්න ගියාම ආයතනයකට පුළුවන් ක්‍රම දෙකක් පාවිච්චි කරන්න. අයිතම් ක්‍රමයයි කාණ්ඩ ක්‍රමයයි.
කලමනාකාරීත්වය තමයි තීරණය කරන්නේ අයිතම් ක්‍රමය පාවිච්චි කරනවාද හාණ්ඩ ක්‍රමය පාවිච්චි කරනවාද කියන එක. අන්නේ කලමනාකරණය විසින් තීරණ ගන්නකොට ප්‍රතිපත්තිය තෝර ගන්නකොට අවධානය යොමු කළ යුතු කරුණු තියෙනවා. බලන්න කියවලා ඉතින්. පිළිම කරන ප්‍රතිපත්තිය ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීම කරනකොට කෙලින්ම පදනම් කරගන්න ඕනේ ගිණුම් කරන ප්‍රමිතිය. ගිණුම් කරන ප්‍රමිතියක නිර්දේශයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ කාර්ය කළ යුතුයි කියලා ප්‍රමිතිය මත පදනම් වෙලා ප්‍රතිපත්තිය තීරණය කරන්න ඕනේ. ඒක තමයි උතුමය නිබන්ධනයේ පැහැදිලි කරන්නේ. ගණිතන හා සිද්ධීන් සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිතිය නිශ්චිතව අදාළ වන්නේ නම් එම ප්‍රමිතිය අනුගමනය කරමින් ව්‍යාපාරය අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය තීරණය කළ යුතුයි. හයිලයිට් කරා. නිශ්චිත ප්‍රමිතියක් තියෙනවා නම් ඒ ප්‍රමිතියේ දක්වලා තියෙන විදිහට ගිණුම් කරන ප්‍රතිපත්තිය අපි තෝරගන්න ඕනේ. ඒකට අපිට කැමති ඒවට යන්න බෑ. ප්‍රමිතියේ දීලා තියෙන නිර්දේශය මත ප්‍රමිතියේ දීලා තියෙන මූලධර්මය මත අපේ ප්‍රතිපත්තිය අපි පාවිච්චි කරන්න ඕනේ. එතෙන් අපි උදාහරණයක් කියමු. උදාහරණ. එල්කේස් 1 ප්‍රමිතියට අනුව එල්කේස් 1 ප්‍රමිතියට අනුව ගිණුම් කරණයට උපචිත පදනම භාවිතා කිරීම. ගිණුම් කරණයට උපචිත පදනම භාවිතා කිරීම. අපිට ඕනේ නම් මුදල් පදනමට යන්න පුළුවන්. ඒ කියන්නේ මුදලින් ලැබීම් ගිරීම් සිද්ධ වෙනේම විතරක් ගිණුම් සබලයි වයින් ලාභෝ යන්න පුළුවන්. හැබැයි එහෙම බෑ. උපචිත පදනමට අනුව ගිණුම් තබන්න කියලා එල්කේස් එක ප්‍රමිතියෙන් නිර්දේශ කරනවා. AM ආයතනය උපචිත පදනම අනුව ගිණුම් තැබීම් කරනවා. එහෙනම් උපචිත පදනම පාවිච්චි කරන්නේ එල්කේස් එක ප්‍රමිතියට අනුව. අය වෙන විකල්ප වලට යන්න බෑ. ඇයි ඒකින් කියන්නේ ඒකම පාවිච්චි කරන්න කියලා. අන්න ආයතනේ නම් උපචිත පදනම් මත ගිණුම් කරන කටයුතු කරනවා කියලා ප්‍රතිපත්තිය හදාගන්නේ ආන්ගේ එල්කේස් එක ප්‍රමිතියේ නිර්දේශ මත. එහෙම ප්‍රමිතියකින් නිශ්චිත විධිවිධානයක් කියලා තියෙනවා නම් මේක මේ විදිහටම කරන්න කියලා අපි අනුගමනය කරන්න ඕනේ ඒ ප්‍රමේයම. ඒක තමයි ඔය කියන්නේ. ඊට පස්සේ හයිලයිට් කරන්නේ ගිණුම් කරන ප්‍රමිතියකින් නිශ්චිත විධිවිධාන දක්වලා තියෙනවා නම් ඊට අනුව ඒ ප්‍රතිපත්ති අපි තීරණය කරන්න ඕනේ. ඊළඟට ඊළඟට බලන්න ගිණුම් කරන ප්‍රමිතියක් නිශ්චිතව නැත්තම් ගිණුම් කරන ප්‍රමිතියක් නිශ්චිතව දක්වලා නැත්තම් මේක මේ විදිහට කළ යුතුයි කියලා කරන්න ඕන බැරි. එතනදී කලමනාකරුවන්ට පුළුවන් කලමනාකරන අභිමතය පරිදි ගිණුම් කරන ප්‍රතිපත්තිය තෝරගන්න.
කිරුම් කරන ප්‍රහිතයකින් නිශ්චිත විධි විධානයක් සඳහන් කරලා නැත්නම් කලමනාකරුවන්ට පුළුවන් කලමනාකරන අභිමතය පරිදි ප්‍රතිපත්තියක් තෝරගන්න. එතකොට බලන්න ඒකෙන් පැහැදිලි කරනවා බොහොමයක් ගනුදෙනු හා සිද්ධීන් සම්බන්ධව අදාළ හා විශ්වාසනීය තත්ත්වයන් අනාවරණය කෙරෙන ලෙස නිර්දේශික ගිණුම් ප්‍රතිපත්ති ගිණුම් කරන ප්‍රමිතවල දක්වා ඇත. එහෙත් නිශ්චිත ගිණුම් කරන ප්‍රමිතයක් නොමැති විටක පහත සඳහන් කරුණු සපුරාලන පරිදි කලමනාකරන විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්ති නිර්මාණය කොට ඒවා අනුගමනය කළ යුතුය. එනම් නිශ්චිත විධි විධාන ප්‍රමිතයකින් දීලා නැත්නම් කලමනාකරුවන්ට පුළුවන් කලමනාකරන විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කරන්න. හයිලයිට් කරන්න කලමනාකරන විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කරන්න පුළුවන් කියන එක. එතකොට හයිලයිට් වෙන්න ඕනේ මෙන්න මෙතන නිර්දේශිත ගිණුම් ප්‍රතිපත්ති ගිණුම් කරන ප්‍රමිතවල දක්වා ඇත කියලා කියන්නේ. අන්න එතනින් පස්සේ ටික. එහෙත් නිශ්චිත ගිණුම් කරන ප්‍රමිතයක් නොමැති විටක පහත සඳහන් කරුණු සපුරාලන පරිදි කලමනාකරන විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්ති නිර්මාණය කොට අනුගමනය කළ යුතුය. නිශ්චිත විධි විධාන නැත්නම් කලමනාකරන ප්‍රතිපත්ති මත ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කරන්න පුළුවන්. හැබැයි කලමනාකරන විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්තිය ඊරණී කරනවා නම් මෙන්න මේ ලක්ෂණ වලට අනුකූල වෙන්න ඕනේ. බලන්න මේ ලක්ෂණ ටික. පළවෙනි ලක්ෂණය මූල ප්‍රකාශ තොරතුරු ඒවා පරිශීලනය කරන්නන්ගේ අවශ්‍යතාවයන්ට අදාළයි. ඒ කියන්නේ අදාළ බව රැකෙන්න ඕන කියන්නේ. හයිලයිට් කරන්න අදාළ බව. ඊළඟට විශ්වාසය තහවුරු කිරීම. මොකක්ද මේ කියන්නේ? විශ්වාසනීය භාවය, විෂයානුගත බව, මධ්‍යස්ත බව, විචක්ෂණ බව, සම්පූර්ණත්වය. ඒ කියන්නේ ඔතන සරල කතාව මෙච්චරයි. කලමනාකරන තීරණ මත ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කරනවා නම් ගුණාත්මක ගති ලක්ෂණ රැකෙන්න ඕනේ. ගුණාත්මක ලක්ෂණ රැකෙන්න ඕනේ. මූල ප්‍රකාශන ගුණාත්මක ලක්ෂණ රැකෙන්න ඕනේ කියන එක තමයි ඔතන කියන්නේ. එහෙනම් ඔතනම ලියාගත්තේ කි දෙවෙනි කරුණ ගහව කලමනාකරන විනිශ්චය මත ඒක ලියන්න එතන ස්ක්‍රිප්ට් එකේ පැහැදිලිවම ඉන්නවා ආපහු දෙන්නේ කලමනාකරන විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කරයි නම් කලමනාකරන විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කරයි නම් ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කරයි නම් මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ ගුණාත්මක ගති ලක්ෂණ ආරක්ෂා වන පරිදි ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කළ යුතුය. ගිණුම් කරන ප්‍රතිපත්ති තෝරාගත යුතුය. ඊළඟට ගිණුම් කරන ප්‍රතිපත්තිවල වෙනස් වීම
ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් කිරීම සිදු කිරීම. සිකෙන් දැන් ආයතනය F5 F4 ක්‍රමයට තොග පිරිවැය වෙනවා. මේ ආයතනය ටිකක් කල ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරනවා WAC ක්‍රමයට. WAC ක්‍රමයට F5 F4 ක්‍රමයට තොග පිරිවැය වෙනවා. ටිකක් කල ගිහින් WAC ක්‍රමයට වෙනස් කරනවා නම් වෙනස් කරන්නේ කොහොමද? වෙනස් කිරීම කළ හැකි අවස්ථා මොනවාද? ආන් එක තමයි මේ ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම කියන එකෙන් අපි කතා කරන්නේ. බලන්න ආයතනයකට ගිණුම් ප්‍රතිපත්ති වෙනස් කළ හැකි එක ගිණුම් කරන ප්‍රමිත අවශ්‍යතාවයක් මත. ප්‍රමිතයක අවශ්‍යතාවයක් මත ප්‍රමිතේ වෙනස් කරනවා නම් අපිට පුළුවන් ප්‍රතිපත්ති වෙනස් කරන්න. දෙවෙනි එක ආයතනයේ මූල්‍ය තත්ත්වයේ කාර්ය සාධනය මුදල් ප්‍රවාහය කෙරෙහි ගනුදෙනු හා සිද්ධීන්ගේ බලපෑම වඩා විශ්වාසදායී ලෙස නියෝජනය කරන පරිදි අදාළ තොරතුරු නව ප්‍රතිපත්තියේ භාවිතයෙන් මූල්‍ය ප්‍රකාශ වලින් සැපයිය හැකි නම් පමණි. එතන වෙන්න ඕනේ සැපයිය හැකි නම් කලමනාකරණ විනිශ්චය මත කියලා ලියන්න. ඒකේ ඉස්සරහට තව ටිකක් සම්බන්ධ කරන්න කියලා කියන්නේ. සැපයිය හැකි නම් කලමනාකරණ විනිශ්චය මත. ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙකයි. එකක් තමයි ගිණුම් කරන ප්‍රමිතයක අවශ්‍යතාවය මත වෙනස් කරන්න පුළුවන්. කියන්නේ ප්‍රමිතය වෙනස් කරොත් අපි අනුගමනය කරන ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. උදාහරණ විදියට තොග අගේ කිරීම පිරිවැය 5-4 ක්‍රමයට අපි හොයනවා. තොග ප්‍රමිතයේ වෙනස් කරලා කියනවා අපිට ආය 5-4 ක්‍රමය පාවිච්චි කරන්න කියලා. සෑම ආයතනයක්ම තොග පිරිවැය හොයන්න ඕනේ බැක් ක්‍රමයට පමණයි කියලා ප්‍රමිතය වෙනස් කරලා කියනවා. එහෙනම් අපි 5-4 ක්‍රමය ආය පාවිච්චි කරන්නේ කෙලින්ම බැක් ක්‍රමයට තොග පිරිවැය හොයන්න ඕනේ. ඒක තමයි ඔය කියන්නේ. දෙවෙනි එක තමයි දෙවෙනි එක කලමනාකරණ විනිශ්චය මත. කලමනාකරුවන්ට පුළුවන් දැනට ඉදිරිපත් කරන තොරතුරු වලින් පෙන්නුම් කරන ලාභ තත්ත්වය, මූල්‍ය තත්ත්වය, මුදල් ප්‍රවාහය කලින්ට වඩා හොඳට නිරූපණය කරන්න පුළුවන් නම් අන්න එතනදී ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඉඩ දෙනවා. එතනදී ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන්. බලන්නේ නම් ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙක ප්‍රමිතවල අවශ්‍යතාව මත ඊළඟට මූල්‍ය තත්ත්වයේ ලාභ තත්ත්වයේ මුදල් ප්‍රවාහය වඩා හොඳින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් කලමනාකරණ විනිශ්චය හයිලයිට් කරන්න ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙක කියලා ලියන්නේ කරලා ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙක හඳුනා ගන්න. ප්‍රශ්නයක් අහන්නේ ඉනුම් කරන ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙක වන්නේ ආමේ පරි. ඊළඟට ගිනුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම ගිනුම්ගත කිරීම. ප්‍රතිපත්තියක් වෙනස් කරොත් ගිනුම්ගත කරන්නේ කොහොමද කියන එක. වෙනස් කිරීම ගිනුම්ගත කරන ආකාර දෙකයි. පළවෙනි එක දෙවෙනි එක කියවලා බලන්න.
පළවෙනි එක තමයි ගිනුම් කරන ප්‍රතිපත්තියක් මත ගිනුම් කරන ප්‍රතිපත්තියක් ගිනුම් කරන ප්‍රමිතියක් මත වෙනස් කරනවා නම් ඒ විධිවිධාන ප්‍රමිතේ දීලා තියෙන විදිහට ගිනුම්ගත කිරීම කරන්න ඕන ප්‍රමිතියක් ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගිනුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් වීම අදාළ ප්‍රමිතියේ නිශ්චිත විධිවිධාන සහිතව ගිනුම් තැබීම කරන්න ඕන ඒ කියන්නේ FIFO ක්‍රමයේ සිට වැක් ක්‍රමයට ප්‍රතිපත්තිය වෙනස් කරනවා නම් ප්‍රමිතිය අවශ්‍යතාවයක් විදිහට ප්‍රමිතිය කියලා තියෙන්න පුළුවන් ආරම්භක තොගය වැක් ක්‍රමයටම ආය හදන්න කියලා. එහෙනම් අපි ආරම්භ තොගේ වැක් ක්‍රමයට හදන්න ඕනේ. ඒකයි කියන්නේ. ප්‍රමිතිය දීලා තියෙන මූල ධර්ම මත ඒ ප්‍රතිපත්ති වෙනස් වීම ගිනුම් තැබිය යුතුයි කියන එක. දෙවෙනි එක එලෙස වෙනස් කිරීම පිළිබඳ නිශ්චිත විධිවිධාන රහිත ප්‍රමිතියක් ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීමේදී ඇති වෙන ගිණුම් කරන ප්‍රතිඵලයේ වෙනස් වීම. හෝ ස්වේච්ඡාවෙන් සිදු කරන ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම. අතීතයේ සිට බලපැවැත්ෙන ආකාරයට වෙනස් කරන ප්‍රමිතේ කියලා නැත්නම් ගිණුම් තැබීම් කරන්න ඕන විදිය. ඒ වගේම කලමනාකරණ විනිශ්චය මත ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් හරි අතීතයේ සිට බලපැවැත්ෙන විදියට අතීතතරතුරු වෙනස් කරන්න කියන එක කියන්නේ. ඔතන ස්වේච්ඡාවෙන් වෙනස් කරනවා කියන්නේ කලමනාකරණ විනිශ්චය මත ප්‍රතිපත්ති වෙනස් කරනවා කියන එක. එතනදී යන ස්වේච්ඡාවෙන් වෙනස් කිරීම කියන එක කලමනාකරණ විනිශ්චය මත ප්‍රතිපත්ති වෙනස් කිරීම. කලමනාකරණ විනිශ්චය මත ප්‍රතිපත්ති වෙනස් කිරීම. ස්වේච්ඡාවෙන් වෙනස් කරනවා කියන්නේ කලමනාකරණ විනිශ්චය මත ප්‍රතිපත්ති වෙනස් කරනවා කියන එක. හරි බලන්න ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙකක් තනේන කතා කරනවා. මොකද පළවෙනි අවස්ථාව ගිනුම් කරන ප්‍රමිතවල අවශ්‍යතාවයක් මත ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් ඒ ප්‍රමිතේ දීලා තියෙන නිර්දේශ මත ගිනුම් තැබීම් කරන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? ප්‍රමිතේ වෙනස් වීම ගිනුම් තබන්න ඕන විදිය කියලා නැත්නම් හරි කලමනාකරුවන්ගේ කැමැත්ත මත ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් අතීතයේ සිට බලපෑත්තෙන පරිදි ගිනුම් තබන්න ඕන. එහෙනම් එතන බලන්න ස්වේච්ඡාවෙන් වෙනස් කිරීම කියලා කියන්නේ කලමනාකරණ විනිශ්චය මත වෙනස් කරනවා කියන එක. කලමනාකරණ විනිශ්චය මත වෙනස් කරනවා කියන එක. එක හයිලයිට් කරගත්තට කමක් නැහැ. එකම දෙක හයිලයිට් කරගන්න. එහෙනම් ආයතනය විදන්නවා ගිනුම් කරන ප්‍රතිපත්ති භාවිතා කරනවා. ගිනුම් කරන ප්‍රතිපත්ති භාවිතා කරනවා. ගිනුම් කරන තොරතුරු ඉදිරිපත් කරද්දී නිශ්චිත මූලධර්ම විධිවිධාන අනුගමනය කරනවා. ගිනුම් කරන ප්‍රතිපත්ති කියනවා තෝරා ගන්න වෙනස් කරන්න පුළුවන් ප්‍රමිතවල නිර්දේශ මත. ප්‍රමිතවල නිර්දේශ මත. දෙවෙනි එක මොකක්ද? කලමනාකරණ විනිශ්චය මත. ප්‍රමිත බල නිර්දේශ මත. කලමනාකරණ විනිශ්චය මත. ගිනුම් කරන ප්‍රතිපත්ති තෝරා ගන්නවා ප්‍රමිත බල නිර්දේශ මතයි කලමනාකරණ විනිශ්චය මතයි. ගිනුම් කරන ප්‍රමිත වෙනස් කිරීම ප්‍රමිත බල නිර්දේශ මතයි කලමනාකරණ විනිශ්චය මතයි පුළුවන්.
ගිනුම් කරන ප්‍රමිත වෙනස් කරලා අපේ ප්‍රතිපත්තියක් වෙනස් කරනවා නම් ප්‍රමිතේ දීලා තියෙන විදියට වෙනස් කිරීම ගිනුම් පවත්ව. ප්‍රමිතවල අවශ්‍යතාවය මත වෙනස් කරලා ගිනුම් තබන්න ඕන විදිය කියලා නැත්තම් අතීතයේ සිට බලපෑම් විදියට ගිනුම් තබන්න ඕන. කලමනාකරණ විනිශ්චය මත ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් අතීතයේ සිට බලපෑම් ආකාරයට ගිනුම් දැවීම කරන්න ඕනෙමයි. ඔන්න ඔක තමයි අපි ඔය අඳුනගන්න. Right. ඒ ප්‍රමිතිය තුල LKS 8 ප්‍රමිතිය තුල ප්‍රතිපත්ති ගැන ඔන්න ඔය කියන මූලධර්ම කතා කරනවා. ඊළඟ කොයි ප්‍රමිතියේ තව දෙයක් ගැන කතා කරනවා ගිනුම් කරන ඇස්තමයෙන් තුන් ගැන. ඔක උදාහරණයක් දක්වලා තියෙනවා. ඒ උදාහරණය අවශ්‍ය නැහැ. නිකන් දැනුවත් වෙන්න කියවලා බලන්න. එහෙම ගානක් හදන්න ඔබට ලැබෙන්නේ නැහැ. ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම ගැන ওই ප්‍රමිතියේ කතා කරනවා. නිබන්ධනේ ඊළඟ පිටුවට ඉන්න ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම. ගිනුම් කරණයේදී නොයෙකුත් සංඛ්‍යා පිළිබඳ ඇස්තමේන්තු කිරීම කෙරේ. ඇස්තමේන්තු කිරීමකදී ලබාගත හැකි හා විශ්වාසදායී තොරතුරු මත පදනම් වූ විනිශ්චයන් ලබා ගන්නවා. ඔකේ නෑනේ ඇස්තමේන්තුවක් කියන්නේ මොකක්ද කියලා. එතන එන්න ආපස්සට. ආපස්සට ආපුවාම නිර්වචන වල තියෙනවා ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියන්නේ මොකක්ද කියලා. නිර්වචන උඩම තිබ්බා ගිනුම් කරන ප්‍රතිපත්ති නිර්වචන ප්‍රමිතිය පටන් ගන්න තැන ආයතනයක් මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේදී ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන නිශ්චිත මූලධර්ම පදනම් සම්ප්‍රදායන් රීතීන් පරිච්ඡයන් ගිනුම් කරන ප්‍රතිපත්ති නිය ඒක හයිලයිට් කරන්න ඒ තමයි ගිනුම් කරන ප්‍රතිපත්ති නිර්වචන ඉස්සර කතා කරපු එක ඉස්සර හයිලයිට් කරා වෙන තැනක තිබිලා මෙතනත් හයිලයිට් කරගන්න ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියන්නේ මොකද්ද කියලා මොතන පැහැදිලි කරනවා. කියවලා බලන්න. හරිද? right. බලන්න. වත්කම් වගකීම් ආශ්‍රිත අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ හා බැඳීම් වර්තමානයේදී පවතින තත්ත්වය අනුව තක්සේරු කිරීමේදී වත්කමක වගකීමක ධාරණගේ සඳහා වන ගැළපීමකි. highlight කරන්න. වත්කම් වගකීම් ආශ්‍රිත අපේක්ෂිත අනාගත ප්‍රතිලාභ බැඳීම් වර්තමානයේ පවතින තත්ත්වය අනුව තක්සේරු කරද්දී ධාරණ අගයට කරන ගැළපීම් වල කියනවා ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා. දැන් එන්න අපේ accounts වලදී යම් යම් පුරෝකථනය කරන ලද අගයන් පිළිබඳ අපි තීරණ ගන්නවා. මේවා තමයි මේ ඇස්තමේන්තු කියලා කියන්නේ. ටියුට් එකේ කිනුම් කරන ඇස්තමේන්තු වලට අයිති උදාහරණ දීලා තියෙනවා. හානිකරන අලාභ තොග යල් පැනීම මූල්‍ය වත්කම් හෝ වගකීම් වල සාධාරණ අගය සේවන වත්කම්හි අනාගත ආර්ථික ප්‍රතිලාභවල පරිභෝජන රටාව හෝ ඒවායේ ජීවිත කාලය ප්‍රතිඥා භාර බැඳීම ගිනුම් කරන ඇස්තමේන්තු වලට අයිති දේවල් ගිනුම් කරන ඇස්තමේන්තු වලට අයිති දේවල් ප්‍රතිඥාභාර බැඳීම් කියන්නේ වගකීම් සහතික වීම කිරීම. අර බාණ්ඩ විකුණනකොට අපි දෙනවා ගැරන්ටි කාඩ් එකක්, වොරන්ටියක් දෙනවා. ආන් ඒවා මත ඒ බාණ්ඩ මත අපිට අනාගතයේ යම් යම් වියදම් දරන්න වෙන්න පුළුවන්.
ඒව තමයි වගකීම් සහතික වෙන් කිරීම කියලා කියන්නේ. එහෙනම් ගිනුම් කරණයේදී දන්නේ නැති තොරතුරු සම්බන්ධ යම් යම් පුරෝකථනය කරන ලද තොරතුරු පිළිබඳ සංඛ්‍යා ආදේශ කිරීමක් කරනවා. ඒ පුරෝකථනය කරන සංඛ්‍යා ආදේශ කිරීම වලට තමයි අපි කියන්නේ ගිනුම් කරන ඇස්තමේන්තු කියලා. එහෙම ගිනුම් කරන ඇස්තමේන්තු ගැන තමයි පොතනෝය දක්වලා තියෙන්නේ අපි කරන ඇස්තමේන්තු. හානි කරන අලාභ බොල් ණය අඩමානයි කියන එක. ඒක සරල අදහසේ නම් බොල් ණය අඩමානයි. තොගේ අල්පැනීම කියන්නේ තොග කපා හැරීම කියන එක. මේ වලියා ගතතර කමක් නැහැ. තොගේ අල්පැනීම කියන්නේ ඔයා තොග කපා හරින්නේ පිළිවැය හෝ සුද්ධ පළබිතරියගයන්ගෙන් අඩුවගේ අරගෙන තොග කපා හරිනවා. මූල්‍ය වත්කම් වගකීම් සාධාරණ අගය කියන එක දේපල පිරියත එහෙම සාධාරණ අගයක් හොයන්නේ. ආන්ීය. දේපල පිරියත උපකරණ එහෙම සාධාරණ අගය හොයන එක. ශේවන වත්කම්හි පළදායි ජීව කාලයේම සමාලෝචනය කරන්නේ අපි වෙනස් කරන්නේ ආන් ඒවා ප්‍රතිඥා බාර බැඳීම් කියන්නේ වගකීම් සාධික වෙන් කිරීම කියන එක. ඔන්න ඔය දේවල් අපි ඇස්තමේන්තු කරන්නේ බොල් නැයි ඇස්තමේන්තු කරනවා අඩමාන නැයි ඇස්තමේන්තු කරනවා පළදායි ජීව කාලයේ ඇස්තමේන්තු කරනවා මේවා ගිනුම් තැබීම් කරන විදි ආකාර දෙකයි කියන්නේ බලන ආකාර දෙක अड़मान අඩමාන ණය මේ අවුරුද්දේ නම් අතුලා ගන්න මේ අවුරුද්දේ ලාභයෙන් අනු කරලා දාන්න. ඒක තමයි මේ පළවෙනියට කියන්නේ. වෙනස සිදුවන කාලච්ඡේදයට පමණක් ඒ බලපායි නම් ඒ වර්ෂයට ගිණුම් තබනවා. දෙවෙනි එක වෙනස එය සිදු වූ කාලච්ඡේදයටයි ඉස්සරහා අවුරුදු වලට බලපානවා නම් ඒක ඉස්ස ඒ අදාළ පරිදි ගිණුම් තබනවා මේ අවුරුද්දට ඉස්සරහා අවුරුදු වලටයි. උදාහරණ විදියට දේපල පිරියත උපකරණ ශෛලී දේපල පිරියත උපකරණ ශෛලී මොළදී ශය ප්‍රමාණය මේ අවුරුද්දේ ලාභයට බලපානවා නම් මේ අවුරුද්දේ ලාභයටයි පළදායි ජීව කාලේ වෙනස් කරපුවාම ඉස්සරහා අවුරුදු වල ලාභයටයි ගිනුම් තැබීම් කරනවා ඒක තමයි ඒ උදාහරණය පැහැදිලි කරලා තියෙන්නේ ඕක අපි දේපල පිරියත උපකරණ ප්‍රමිතියේදී කතා කරනවා එයාටින් උදාහරණයකුත් පැහැදිලි කරලා තියෙනවා ඒ කියන්නේ දැන් යන්ත්‍රය අවුරුදු පහක් පාවිච්චි කරන්න අපි ගත්තා. වසර දෙකක් ගත වුණා. තව ඉස්සරහට මේ වත්කම අවුරුදු 3ක් පාවිච්චි කර හැකියි. හැබැයි අපිට පේනවා නම් මේ වත්කම ඉස්සරහට අවුරුදු 3ක් බෑ. දෙකයි පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉස්සර අවුරුදු දෙකක් තුනනි ෂෙයා කරන්න වෙන්නේ. එහෙනම් පරණ ෂෙය වෙනස් කරන්නේ ඉස්සරහ අවුරුදු වල ෂෙය ප්‍රමාණය විතරක් වෙනස් කරලා ඉස්සරහ වුරුදු වල ෂේ ප්‍රමාණය වෙනස් කරලා ඒ බලාවෙන් අඩු කිරීම කරනවා ඒක තමයි උතුමනේ පැහැදිලි කරන්නේ රයිට් ඊළඟට මේ ප්‍රමිතියේ කතා කරනවා ගිනුම් කරන වැරදි ගැන ගිනුම් කරන වැරදි ඔබ දන්නවා ගිනුම් කරන වැරදි මීට පෙර අවස්ථාවක අපි කතා කරා පොදු ජර්නලයක් හදලා අවිනිශ්චිත ගිනුමක් හදලා වැරදි නිවැරදි කිරීම කරනවා. ඒවා ගැන නෙමෙයි මෙතන මේ කතා කරන්නේ. ඒ එතන කරන්නේ ඒ අවුරුද්දේ වැරදි, ඒ අවුරුද්දේ නිවැරදි කිරීම. ඒ වර්ෂයේ තුල සිදුවෙච්ච වැරදි, ඒ වර්ෂයේ මූල්‍ය ප්‍රකාශ හදන්න කලින් නිවැරදි කිරීම තමයි ඔයා ඒ අවිනිශ්චිත ගිනුම් වලදී කරන්නේ. මෙතන කතා කරන්නේ පෙර වර්ෂවල වැරදි ගැන. එහෙනම් වැරදි වරහන් ඇතුල ලියන්නේ පෙර වර්ෂවල කලින් අවුරුදු වල වැරදි ගැන තමයි මෙතන මේ කතා කරන්නේ.
කියවල බලන්න. ओके निर्वाचने दीला तीन खाली बरवाचन पेर वर्ष पेरकाल परछेद मेन अदस्कमकाल परछेदे सदा मूल्य प्रकाश निकुक्म अनुमतकलवस्थावती मूल्य प्रकाश मूल प्रकाश मूल प्रकाश पिरियल क्रीमेदी साधारण लेस अपेक्षा भाविता नुकिरीमो नियम लेस भाविता नुकिरीम निसा पेर काल परिच्छेद एकक हो किहिपेक तिबिय हेकि अत्तरीम सावाद्यरेस इदिरिपत् कीरीम हाईलाइट करन्न निर्णय आपहु पारक् कियवलत् बलन्न मेम वेरदी वलट गणित मे दोष गिनुंकरण प्रतिपत्ति भाविता किरी मे दोष अतपसुवीं वेरदी अर्थकथनयां सह वांचा आयाति गणित मे दोष वांचा अतपसुवीं एवक्कुम वेरदी वलट आयाति अतन ता वेदगत कथने तमाई मिन मेदी साधारण लेस अपेक्षा कल हेकि साधारण उत्साह
සාධාරණ උත්සාහයක්වත් අරන් නැත්නම් ඒව පිළිගන්නේ වංචාවන් විදියට. වැරද්දක් කියලා කියන්නේ හිතාමතා නොකරන දේවල්. හිතාමතා කරලා නම් ඒක වංචාවක්. වැරද්දක් කියන්නේ හිතන්න නැතුව කරන දේවල්. ඉබේ වෙන දේවල්. සාධාරණ උත්සාහයන් ගන්නවා කියන්නේ ඒක නියම විදියට පෙන්වන්න අපි try කරලා තියෙනවා කියන එක. එතකොට ඒක වැරද්දක්. සාධාරණ උත්සාහයක්වත් ඒ වෙනුවෙන් අරන්නේ නැහැ කියලා කියන්නේ එතකොට තියෙන්නේ වංචාවක්. පැහැදිලි උදාහරණ විදියට. ඔයා ඔයාට ගානක් හදන්න අපි දෙන්න. අං ගානක් හදන්න දුන්නා කියන්නේ. ගාන හදන්න තේරෙන්නේ නැහැ ගාන අමාරු. හැබැයි ඔයා ආකෘතියවත් රූල් කරලා තියෙනවා කියන්නේ සාධාරණ උත්සාහයක් අරගෙන. ආකෘතියවත් රූල් කරලා නැහැ ගාන දිහා බලලවත්. එතකොට ඔයා සාධාරණ උත්සාහයක්වත් අරගෙන නැහැ කියන එක කියනවා. ආගේ සාධාරණ උත්සාහයක්වත් කරන්නේ නැත්නම් වංචාවක් කරලා තියෙන්නේ. සාධාරණ උත්සාහයක් අරගෙනත් වැරදිලා නම් වැරද්දක් වෙලා තියෙනවා. රයිට්. එතකොට පෙර වර්ෂවල වැරද්ද මේ අවුරුද්දේ අනාවරණය වෙනවා නම් ඒක නිවැරදි කළ යුතුයි. ඒ නිවැරදි කිරීම කරනකොට කොහොමද නිවැරදි කරන්න කියන්නේ? වරද සිදු වූ කාලච්ඡේදය සඳහා ඉදිරිපත් කර ඇති සංසන්දනාත්මක තොරතුරු නැවත ප්‍රකාශ කරමු. මේ අවුරුද්දේ මූල ප්‍රකාශ කට්ටලයත් එක්ක අපි ගිය අවුරුද්දේ මූල ප්‍රකාශ තොරතුරු පෙන්විය යුතුයි. මේ අවුරුද්දේ ලාභ ලාභ ප්‍රකාශයත් එක්ක කලින් අවුරුද්දේ අපි ලාභ ලාභ ප්‍රකාශ තොරතුරු පෙන්වමු. ආන් ඒවා නැවත ප්‍රකාශ කරන්න ඕනේ. ඒ කලින් අවුරුද්දේ වැරදිලානේ දැන් තියෙන්නේ. ඒවා නැවත ඉදිරිපත් කරමු. මේ සංසන්දනාත්මක තොරතුරු ඉදිරිපත් කරන කලින් අවුරුද්දටත් කලින් නම් වැරදිලා තියෙන්නේ. ඒවත් සංශෝධනය කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ වත්කමක වගකීමක හිමිකම ධාරණාගයට ගලපන්න. ඒ කියන්නේ මෙහෙම කතාවක්. මේ අවුරුද්දේ අනාවරණය වෙනවා. ගිය අවුරුද්දේ අවසන්තෝගේ වැරදි කියලා. ගිය අවුරුද්දේ අවසන්තෝගේ වැරදි නම් මේ අවුරුද්දේ ආරම්භකතෝගේ වැරදි. මේ අවුරුද්දේ ආරම්භකතෝගේ වැරද්ද හදලා මේ අවුරුද්දේ නිවැරදිව අපිට හදන්න පුළුවන්. ගිය අවුරුද්දේ අවසන්තෝගේ වැරදුණානේ දැන් මේ අවුරුද්දේ ආරම්භකතෝගේ වැරදි කියන්නේ ගිය අවුරුද්දේ අවසන්තෝගේ වැරදි. එහෙනම් ගිය අවුරුද්දේ ලාභයත් වැරදිලානේ තියෙන්නේ. එහෙනම් ගිය අවුරුද්දේ ලාභය සංශෝධනය වෙන්න ඕනේ. අන් ගිය අවුරුද්දේ ලාභයයි මේ අවුරුද්දේ ලාභයයි එක තොරතුරු ටික ඉදිරිපත් කරද්දී අපි ඒක ඉදිරිපත් කිරීම කරනවා ගිය අවුරුද්දේ ආය සංශෝධනය කරනවා. මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනකොට ඔයා සමාගම් ගාන හදද්දී සමාගම් ඉදිරිපත් කරන්නේ එක අවුරුද්දක තොරතුරු විතරයි. මෙතන ඉදිරිපත් කරනවා 2020-2021 තොරතුරු. 21-3-31 අවසන් වර්ෂයේ තොරතුරු ඉදිරිපත් කරද්දී විකුණුම් කියලා පෙන්නනවා 2020-2021 තොරතුරු. ආයතනයක් ප්‍රායෝගිකව ලාභ ලාභ ප්‍රකාශය ඉදිරිපත් කරනකොට විකුණුම් මේ 2020-2021 ඒවා ඉදිරිපත් කරනවා වගේම 2019-2020 විකුණුම් තොරතුරු පෙන්නනවා. විකුණුම් පිළිවෙයක් පෙන්නනවා. ඒ කියන්නේ මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශයේ සමග කලින් අවුරුද්දේ ලාභ ලාභ තොරතුරු පෙන්විය යුතුයි. සංසන්දනාත්මක තොරතුරු පෙන්වනවා කියන්නේ ඒකයි. සමාගමක් ප්‍රායෝගිකව එහෙම කරනවා. මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශය හදනවා. එහා පැත්තෙන් අනිත් අවුරුද්දේ තීරුවකුත් පෙන්වනවා. මෙන්න මේ විදිහට. එතකොට දැන් මේ අවුරුද්දම අපිට නිවැරදිවම හදාන්න ගියයි. අපිට පේනවා ආරම්භක තොගය මේ අවුරුද්දේ වර්ධිනකොට ගිය අවුරුද්දේ අවසන් තොගයේ වැරදි. ඒතර ගිය අවුරුද්දේ ලාභේ වැරදිනේ. ගිය අවුරුද්දේ ලාභ තොරතුරු අපි ගිය අවුරුද්ද ඉදිරිපත් කරලා තියෙනවනේ මූල්‍ය ප්‍රකාශ පරිශීලකයාට. එතකොට එයා ගාව තියෙන තොරතුරු දැන් වෙනස් වෙනවනේ මේ වැරද්ද හදනකොට. මේ අවුරුද්දේ අවසන් තොගයේ හදනකොට. එහෙනම් මේ තොරතුරු ආය හරි තොරතුරු බවට පත් කරලා තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වැරදි තොරතුරුම ආයෙ මෙතන දාලා හරියන්නේ නැහැ. ගිය අවුරුද්දේ නිවැරදි කිරීම ටික කරලා ඒ නිවැරදි තොරතුරු පෙන්වන්න ඕනේ. එතකොට එයා ගාව තියෙන ගිය අවුරුද්දේ මූල ප්‍රකාශය වැරද්දක් නැහැ. මේක කලින්
මේ අවුරුද්දට කලින් නම් වැරදි වෙලා තියෙන්නේ සමාගමේ රඳවාගත් ලාභයම සංශෝධනය කරන්න ඕනේ. කලින් අවුරුද්දවල වැරදි අදලා ඒව හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ වැරදි නිවැරදි කිරීම විදියට ඉදිරිපත් කිරීම කළ යුතුයි. ඒක තමයි උතුමේ කියන්නේ. කරුණු දෙක highlight කරමු. එතකොට අපි ඔය කතා කරේ ගිනුම් කරන ප්‍රමිතාංක ගිනුම් කරන ප්‍රමිතාංක 8 ගැන ගිනුම් කරන ප්‍රමිතාංක 8 බලන්න දැන් මේ ප්‍රමිතිය ගැන ආය අවධානය යොමු කරලා ප්‍රමිතාංක 8 අපි අධ්‍යයනය කරනවා එහෙනම් ගිනුම් කරන ප්‍රතිපත්ති තෝරා ගැනීමයි ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමයි පෙර වර්ෂවල ගිනුම් කරන වැරදි නිවැරදි කිරීම ඒවා මේ ප්‍රමිතේ දක්වලා තියෙන මූලධර්ම මත කරන ආකාරය තමයි මේ ප්‍රමිතේ නිර්දේශ කරලා තියෙන්නේ එතකොට බලන්න අර ගුණාත්මක ලක්ෂණ එක්කම සම්බන්ධ වෙලා මූල ප්‍රකාශ වල ආරමුණු ඉෂ්ට වෙන විදිහට තමයි ওই ප්‍රමිතියේ ඔය කියන මූලධර්ම අපි කතා කරන්නේ. දැන් ඊළඟ ප්‍රමිතය අපි කතා කරමු LKS 10. අට කතා කරා. දැන් අපි කතා කරන්නේ LKS 10. ඔබගේ නිබන්ධනයේ LKS 10 ප්‍රමිතය පෙරලන්න වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් කියන ප්‍රමිතය. ප්‍රමිතාංක පිළිවෙලට මම මේ කතා කරගෙන යනවා. කතා කරා එක තොග ප්‍රමිතය එක තොග ප්‍රමිතය අපි පොයිට කලින් අවස්ථාවක අධ්‍යයනය කරා අටවෙනි ගිනුම් කරන ප්‍රමිතය අපිට අදාළයි අපි ඒක ගැන කතා කරා දැන් අපි කතා කරන්නේ 10වෙනි ප්‍රමිතය 10වෙනි ගිනුම් කරන ප්‍රමිතය දහවන ගිනුම් කරන ප්‍රමිතියේදී දහවෙනි ගිනුම් කරන ප්‍රමිතියේදී අපි කතා කරන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් සම්බන්ධව වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් සම්බන්ධව කතා කරන්නේ LKS 10 ඔබ දන්නවා සමාගම ගිනුම් කාලච්ඡේදය හදාගන්නේ කොයි විදිහට 2024 ඉකින් ආරම්භ වෙලා කාලච්ඡේදය ඉවර කරනවා 2021 3යි 30 හොඳ ගිනුම් කාලච්ඡේදය 2024 ඉක 2021 3යි 31 මේ කාලච්ඡේදයට කියන නම තමයි වාර්තා කරන කාලච්ඡේදය වාර්තා කරන කාලච්ඡේදය මේ වාර්තා කරන කාලච්ඡේදය ඉවර වෙන දිනේට අපි කියනවා මූල්‍ය ප්‍රකාශ දින. වාර්තා කරන කාල පරිච්ඡේදය ඉවර වෙන දිනේට අපි කියනවා මූල්‍ය ප්‍රකාශ දින කියලා. මූල්‍ය ප්‍රකාශ දිනය වන කොටම අපිට ඒ අවුරුද්දේ ලාභයම හොයලා ඉවර කරන්න බෑ. මාර්තු මාසේ විදුලි බිල්
දුරකථන බිල් අපි දැනගන්නේ අප්‍රේල් මාසෙ විතරයි. මම මෙන්න මෙහෙදි දැනගත්තා. අන්න ඒ හින්දා තමයි අපිට දෙන්නේ මූල්‍ය ප්‍රකාශ හදන්න 9:30 වෙනකම් කාලය. ඒ කියන්නේ ඉස්සරහට කල් දෙනම කොච්චරද මාස 6. ඉස්සරහට තවත් ඉවර වෙච්ච තැන ඉඳන් අවුරුද්ද ඉවර වෙච්ච තැන ඉඳන් මාස 6ක් කල් දෙන්නේ මූල්‍ය ප්‍රකාශ හදන්න. මේ ප්‍රශ්නේ හින්දා අයර් විදුලි බිල් දුරකථන බිල් ඔවා දැනගන්න පස්සේ ඊළඟට මේ අවුරුද්දේ තොරතුරු නැවත පරීක්ෂා කරලා බලනවා හරිද එහෙම කියලා. ඒවත් නිවැරදි කරලා තමයි මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම කරන්නේ. මෙන්න මේ කාලේ මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම කරා. එතන ඉස්සල්ලාම අපි කරනවා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම ආරම්භයි. එහෙම එහෙම කරුණු ටිකක් අපි අතින් සිද්ධ වෙනවා. ඔයා මේ chart එක කොහොමද ලියාගන්නේ? ඒක ලියාගත්ත කමක් නැහැ. මේ tube එකේ කොහෙන්ද ලියාගත්ත කමක් නැහැ. ඒක case 10 කොහොමද ලියාගන්නේ? වාර්තා කරන කාල පරිච්ඡේදය, මූල්‍ය ප්‍රකාශ දිනය, මාස 6. මේක ලියුවේ නැති මාට කමක් නැහැ. මේ ටික ලියා ගන්න. මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම මූල්‍ය ප්‍රකාශ දිනෙන් පසු මාස 6 තුල සිදු වේ. මූල්‍ය ප්‍රකාශ දිනෙන් පසු මාස 6 තුල සිදු වේ. මාස 6 තුල සිදු වේ. එම මාස 6 තුල පහත දෑ සිදු කරා. එම මාස 6 තුල පහත දෑ සිදු කරා. 1. මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම ආරම්භයි. 1. මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම ආරම්භයි. මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම ආරම්භයි. 2. 2. විගණන අභ්‍යන්තර විගණන. අභ්‍යන්තර වැරදි නිවැරදි කිරීම කියලා. අභ්‍යන්තර වැරදි නිවැරදි අභ්‍යන්තර වැරදි නිවැරදි. 3. 3. 1. මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම අවසන් කිරීම. මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම අවසන් කිරීම.
අතර අධ්‍යක්ෂක මණ්ඩලය මූල්‍ය ප්‍රකාශ අනුමත කිරීම අධ්‍යක්ෂක මණ්ඩලය මූල්‍ය ප්‍රකාශ අනුමත කිරීම ඊළඟට මූල්‍ය ප්‍රකාශ විගණන මූල්‍ය ප්‍රකාශ විගණන මූල්‍ය ප්‍රකාශ විගණන ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශ කට්ටලය බාහිර විගණන ආයතනයකට දීලා විගණනය කරගන්න ඕනේ ඔඩිට් ෆර්ම් එකකට දීලා ඔඩිට් කරනවා කියලා අපි කියන්නේ ආ මේක මූල්‍ය ප්‍රකාශ විගණන වරහන් අපිට බාහිර විගණනය කියලා ලියන බාහිර විගණන ඊළඟට මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම මූල්‍ය ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම ඉස්සෙල්ලා අපි කිව්වේ සමාගම් පනතෙන් එහෙම අපිට කියන්නේ මූල්‍ය ප්‍රකාශ මාසයක් ඇතුළත ප්‍රසිද්ධ කරන්න එහෙම ඕනේ කියලා. ඒක තමයි මේ අපව අවධානය යොමු කරන්නේ. ප්‍රමිත වලින් ආවරණය කරන්න ඒවමනේ. අන්න එහෙනම් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ මාස 6ක් ඇතුළත. දැන් ඔයා දන්නවා දැන් ඔය ඉගෙන ගන්න කරුණු මේ මාස 6 යම් කිසි දවසක දිනයක අධ්‍යක්ෂක මණ්ඩලය මේ මූල්‍ය ප්‍රකාශයේ තොරතුරු වල වගකීම බාර අරගෙන අත්සන් කරනවා. වානිකන් හිතන්න. හත්වෙනි මාසේ 15 වෙනිදා අධ්‍යක්ෂක මණ්ඩලය මූල්‍ය ප්‍රකාශ අත්සන් කරනවා. මූල්‍ය ප්‍රකාශ කට්ටලය හදලා ඉවර වුණාම මේ මූල්‍ය ප්‍රකාශයේ තියෙන තොරතුරු සත්‍යයි මේ වගේ වගකීම් අපි බාර ගන්නවා කියලා අධ්‍යක්ෂක මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශ කට්ටලය අත්සන් කරනවා. ඒකට අපි කියනවා මූල්‍ය ප්‍රකාශ කට්ටලයට බලය ලැබෙනවා. සම්පත් බැංකුවේ මෙන්න මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශ කට්ටලයට මෙන්න මේ දවසේ විතර අධ්‍යක්ෂක මණ්ඩලය අත්සන් කරලා තහවුරු කරනවා. මේ වගේ තියෙන තොරතුරු සත්‍යයි සාධාරණයි නිවැරදි කියලා. අන්න ඒ අසං කරන වැඩේට අපි කියනවා මූල්‍ය ප්‍රකාශ කට්ටලයට බලය ලැබෙනවා කියලා. එහෙනම් අධ්‍යක්ෂක මණ්ඩලය අසං කරපුවාම තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ බලය බාර අරගෙන මූල්‍ය ප්‍රකාශ කට්ටලය බලාත්මක වෙන්නේ. සම්පත් බැංකුවේ මූල්‍ය ප්‍රකාශ කට්ටලයට අධ්‍යක්ෂක මණ්ඩලය අත්සන් කරපු දවසේ ඉඳන් අධ්‍යක්ෂක මණ්ඩලය මේකේ තියෙන තොරතුරු වලට වගකීමට බැඳෙනවා. ඒ වගේ තොරතුරු නි වැරදි නම් නඩු දාලා එයාලව අධිකරණයට ඉදිරිපත් කරන්න මූල්‍ය ප්‍රකාශ පරිශීලකයෝන අපිට පුළුවන්. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපිට පුළුවන්. ඒකයි බලය ලැබෙනවා කියලා කියන්නේ. කියන්න මූල්‍ය ප්‍රකාශ කට්ටලයකට මූල්‍ය ප්‍රකාශ කට්ටලයකට බලය ලැබෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය එය අනුමත කළ විටයි. අධ්‍යක්ෂක මණ්ඩලය එය අනුමත කළ විටයි. මූල්‍ය ප්‍රකාශවල ඇතුළත් තොරතුරු වල මූල්‍ය ප්‍රකාශවල ඇතුළත් තොරතුරු වල වගකීම් බාර ගනිමින් අධ්‍යක්ෂක මණ්ඩලය ඒ පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් කරමින් අත්සන් කිරීම අධ්‍යක්ෂක මණ්ඩලයේ ඒ පිළිබඳ ප්‍රකාශයක් ඇතුළත් කරමින් අත්සන් කිරීම අනුමත කිරීම ලෙස හඳුන්වනවා. අනුමත කිරීම ලෙස හඳුන්වනවා. දැන් බලන්න.
ඔන්න 7:15 මූල ප්‍රකාශ කට්ටලේ අසම්. එහෙනම් දැන් මේ වෙනකොට මේ කාලයේ වෙනකොට දින ගැන අවධානය යොමු කරමු. මේ දවස්වල මූල ප්‍රකාශය හදාගෙන යන කාලයේ මේ කාලයේ මූල ප්‍රකාශ හදාගෙන යනවා. මෙන්න මෙතන ඉන්නවා ණය ගැටි. ලක්ෂ දෙකක ණය ගැටි. රුපියල් ලක්ෂ දෙකක් අය රින්ද තියෙන ණය ගැටියෙක් ඉන්නවා. ඒ ණය ගැටිය 4.10 ගුණවත් වෙනවා. අධිකරණයේ ප්‍රකාශයට පත් කරනවා 4.10 ගුණවත්. ඔයා දන්නවා ණය ගැටිය ගුණවත් වුණොත් බොල් ණය කපනවා. මේ මේ හැවිරියදී බොල් ණය ගුණවත් වුණා නම් කෙලින්ම බොල් ණය කපලා ඉවර කරලා තියෙනවා. මෙන්න මෙතනදී විතර ගුණවත් වෙනවා. දැන් ගැටලුවක් තියෙනවා. 7:15 වෙනකොට මේ අධ්‍යක්ෂක මණ්ඩලය අසම් කරන්නේ. තාම අපි මූල ප්‍රකාශ හදමින් පවතී. ඔක්කොම ණය ගැටියු 3000ක් ඉන්නවා. ලක්ෂ 30ක්. 3000ක් ණය ගැටියු ඉන්නවා. ඒ 3000 ඇතුලේ හිටපු මේ 200 තමයි ගුණවත් වෙන්නේ මූල ප්‍රකාශ හදාගෙන යන අතරතුර. දැන් හිතන්නකො ණය ගැටියු 3000යි කියලා අපි දානවා කියලා. ඒකේ තේරුම ලබන අවුරුද්දේ ණය ගැටියන්ගෙන් 3000යි වෙන්න තියෙනවා කියන එක. හැබැයි මූල ප්‍රකාශය හදන කොට අපි දන්නවා මෙතනින් 3000ක් නම් අය වෙන්නේ නැහැ. අය වෙන්නේ 2800යි කියන්ට දැනටමත් දන්නවද නැද්ද? දන්න. එහෙනම් 3000යි කියලා දාන්නේ දැන දැනත් නිවැරදි තොරතුරක් නෙවෙයි. ඒ හින්දා මෙන්න මේ 200 තේරුමක් නැහැ 331 ණය ගැටියු ඇතුලේ ඉන්නවා කියලා පෙන්වන්නේ. අපි මොකද කරන්නේ? මේ 200 මූල ප්‍රකාශ හදන කාලය තුල බොල් ණය බව දැනගත් නිසා අයින් කරලා ණය ගැටියු කියලා පෙන්නනවා 2800. මෙන්න මේ ප්‍රමිතයෙන් තමයි මේකට අපිට බලය හම්බෙන්නේ. මෙන්න මේ කාලයේ 3:31 ඉඳන් 7:15 දක්වා කාලය තියෙනවානේ. ආන්ගේ කාලයේ තුල ඇතිවන සිදුවීම් ගැන තමයි මේ ප්‍රමිතිය කතා කරන්නේ. 3:31 න් පස්සේ 7:15 අධ්‍යක්ෂක මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශ අත්සන් කරා නම් අන්න ඒ කාලයේ තුල ඇතිවන සිදුවීම් ගැන තමයි ප්‍රමිතියෙන් කතා කරන්නේ. බලන්නකෝ ප්‍රමිතිය නිර්වචනය. වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසන් වන දිනයත් මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට බලය පවරන දිනයත් අතර සිදුවන වාසි සහගත සහ අවාසි සහගත සිදුවීම් වේ. වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසන් වන දිනයත් මූල්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට බලය පවරන දිනයත් අතර ඇතිවන වාසි අවාසි සිද්ධි වලට කියනවා වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් කියලා. අන්න ඒ සිදුවීම් තමයි මේ ප්‍රමිතියෙන් කතා කරන්නේ. මොනවද? මූල්‍ය ප්‍රකාශ දිනේ තමයි අවුරුද්ද අවසන් වෙන දිනේ කියලා කියන්නේ. මූල්‍ය ප්‍රකාශ දිනේයි අස්සම් කරන දිනේයි අතර ඇතිවන වාසි අවාසි සිද්ධි. අර බොල් ණය වගේ සිද්ධි. ඒව තමයි මේ ප්‍රමිතියෙන් කතා කරන්නේ. හයිලයිට් කරන්න නිරූපණය. වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් කියන්නේ මොනවද කියන එක. අන්න ඒ සිදුවීම් මේ ප්‍රමිතයට අනුව බෙදා ගන්නවා කොටස් දෙකකට. පළවෙනි වර්ගයේ තමයි වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනට පැවති තත්ත්වයන්ට තවදුරටත් සාක්ෂි සපයන සිදුවීම්. වාර්තා කරන කාල පරිච්ඡේදය අවසන් වන දිනට පැවති තත්ත්වයන්ට තවදුරටත් සාක්ෂි සපේන සිදුවීම. දෙවෙනි මාර්ගයේ තමයි වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසුව ඇති වූ තත්ත්වයන් නිරූපණය කරන සිදුවීම. ලියමු කලින් වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසුව ඇතිවන සිදුවීම් නිර්වචනය මන් දෙන්නේ ටියුට් එකේ තියෙන නිසා. වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසුව ඇතිවන සිදුවීම් කොටස් දෙකකට බෙදයි. කොටස් දෙකකට බෙදයි.
කොටස් දෙකකට බෙදයි. එක වාර්තා කරන කාල පරිච්ඡේදය අවසන් දිනට වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසාන දිනට පැවති තත්ත්වයන්ට වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසාන දිනට පැවති තත්ත්වයන්ට තව දුරටත් සාක්ෂි සපයන සිදුවේ. තව දුරටත් සාක්ෂි සපයන සිදුවේ. දෙක වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසුව ඇති වූ තත්ත්වයන් නිරූපණය කරන සිදුවීම. වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසුව ඇති වූ තත්ත්වයන් නිරූපණය කරන සිදුවීම. කොටස් දෙකකට සිදුවීම් බෙදලා වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් නැහැ. අතන පළවෙනි සිදුවීම් වලට ලියන්නේ වරහන් ඇතුලේ ගලපන සිදුවීම් කියලා. ඒකට කියන තව නම ගලපන සිදුවීම්. අනිත් එකට ලියන්නේ නොගලපන සිදුවීම්. ගලපන සිදුවීම් නොගලපන සිදුවීම්. ඔය ගලපන සිදුවීම් කියන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පස්සේ ඇති වුණාට කලින් අවුරුද්දට ගිනුම් පතනවා. ගලපන සිදුවීම් කියන්නේ මේ පස්සේ ඇති වුණාට මේ තොරතුරු වෙනස් කරනවා ගිනුම් පතනවා. නොගලපන සිදුවීම් කියන්නේ මේ පස්සේ ඇති වුණාට අර කලින් අවුරුද්දේ වෙනස් කරන්නේ නැහැ. ගලපන සිදුවීම් කියන්නේ මොකද කරන්නේ කලින් අවුරුද්දේ වෙනස් කරන්න ගිනුම් පතනවා. නොගලපන සිදුවීම් කියන්නේ කලින් අවුරුද්දේ වෙනස් කරන්න ගිනුම් පතන්නේ ගලපන සිදුවීම් ගලපන සිදුවීම් පසු වර්ෂයේ ඇතිවද පෙර වර්ෂයට අදාළව ගිනුම් තබයි. පසු වර්ෂයේ ඇතිවද පෙර වර්ෂයට අදාළව ගිනුම් තබයි. නොගලපන සිදුවීම් නොගලපන සිදුවීම් නොගලපන සිදුවීම් පසු වර්ෂයේ තුල පසු වර්ෂයේ තුල ඇතිවද පෙර වර්ෂයට අදාළව ගිනුම් නොතබයි. පෙර වර්ෂයට අදාළව ගිනුම් නොතබයි. ඒ කියන්නේ නොගලපන සිදුවීම් මේ අවුරුද්දේ කොහොමද ගිනුම් තබන්නේ? නොගලපන සිදුවීම් කියන එක මේ ඉස්සර අවුරුද්දේ කොහොමද ගිනුම් තබාගෙන යන්නේ? ඔතන ගලපන සිදුවීම් වලට උදාහරණ දීලා තියෙනවා ටියුට් එකේ බලන්න. ගලපණයට උදාහරණ වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසාන දිනට සිටි ප්‍රධාන ණය ගැතියකු ගුණවත් වී ඇති බව එදිනෙන් පසු තහවුරු වේ. මම හරි කියන්නේ මෙන්න මේ හරියදී තහවුරු වෙනවා. මෙතනදී 200ක ණය ගැතිය ගුණවත්. තවත් තහවුරු කියන්නේ 4.20 කියලා හිතමු. කලින් මේක ගිනුම් තබන. ඔය අවුරුද්දටද මෙන්න මේ අවුරුද්දටම ගිනුම් තබන නිකායි. බොල් ණය හර කරනවා. නැගෙටි පාලන බැලක. එහෙනම් එතන දීප්ති සටහනක් ලිව්වත් කමන්නේ. බොල් ණය අර නැගෙටි පාලන බැල. පස්සේ ඇති වෙන්නේ කලින් අවුරුද්දට අදාළව ගිනුම් තමයි. එතකොට ඔයාට යම් යම් දේවල් මෙතන ගැටලු සහගත තත්ත්වයන් එන්නේ. මොනවද? ගැලපුම් සංකල්පයෙන් එහෙම කියනවනේ. අවුරුද්දට අදාළව විතරක් ගිනුම් තබන්න කියලා. අවුරුද්දට අදාළ නැහැනේ 3.31 න් පස්සේ වහින්.
හතරයි විස්ස කියන්නේ ඊළඟ අවුරුද්දට ඒවා. එහෙනම් ඒ ගැලපුම් සංකල්පේ කඩ කරගෙන තමයි මේ ගිණුම් කරන ප්‍රමිතියට අනුව අපි ගිණුම් තැබීම් කරන්නේ. සංකල්ප වලට වඩා ප්‍රමිත බලන. ප්‍රමිතියට අනුව තමයි මේ ගිණුම් තැබීම් අපි කරන්නේ. ප්‍රමිතයෙන් නිර්දේශ කරලා තියෙන්නේ අරට වඩා හොඳ තත්ත්වයක්. සංකල්ප වලට වඩා හොඳ තත්ත්වයක් තමයි ප්‍රමිත වලින් නිර්දේශ කරන්නේ. ඒ හින්දා අපි අර කලින් අවුරුද්දට අදාළව මේ බොල්මෑ ගිණුම් කරනවා. මෙතනින් පස්සේ දවසක 950කට විසිරුණා. එහෙනම් එතන තියෙනවා 50ක් තොගේ අඩු වෙනවා. හැබැයි දැන් මූල්‍ය ප්‍රකාශ අදන අවසාන දිනේට තොගේ කියලා කීතන්නේ 1000යි. පස්සේ දවසක මේ බඩු ටික 950ට විසිරුණාම මෙතනත් අපි 1000 කියලා හිතුවේ නෑ. 950ම කියලා වෙනස් කරලා කෙලින්ම මෙන්න මේ කාලයට අදාළව තොග කපා හැරීමක් ඉදිරිපත් තොග කපා හැරීම හර කරලා අවසන් තොග ගිණුම බැර කරන එකයි. එහෙනම් දිත්ත සටහන කියන්න තොග කපා හැරීම හර අවසන් තොග බැර. තොග කපා හැරීම හර අවසන් තොග බැර. සංචිත වලට මාරු කිරීම. මෙන්න මේ කාලය තුල සංචිත මාරු කිරීම සිද්ධ වෙන්න පුළුවන්. මේ කාලය තුල සංචිත මාරු කිරීම සිද්ධ වෙන්න පුළුවන්. සංචිත ඇති කරනවා කෙලින්ම කලින් අවුරුද්දට අදාළව ගිණුම් තබල නිකායි ප්‍රිය මුදිත්ත සටහන ලාභලාභ ගිණුම හර අදාළ සංචිත ගිණුම බැර ලාභලාභ ගිණුම හර අදාළ සංචිත ගිණුම බැර ඊළඟ සිද්ධිය වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනෙන් පසු දිනක පෙර වර්ෂයක ඇති වූ වැරදක් අඳුනා ගැනීම ඉස්සලා කතා කරේ පෙර වර්ෂවල වැරදි මේ අවුරුද්දෙමත් අහුුන්නේ නැහැ ගිය අවුරුද්ද වැරද්ද මෙන්න මේ හරියදී අහු වෙනවා එහෙනම් පෙර වර්ෂවල වැරදි නිවැරදි කරන්න බලේ තියෙනවා ඒ වැරද්දක් විදියට ඊළඟට ඊළඟ ප්‍රමිතියකදී අපි කතා කරන දෙයක් කී තියෙන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසුව ප්‍රසාද දීමනාවක් ඒ වගේ දෙයක් තහවුරු වෙන්න පුළුවන්. ඊළඟ වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනට පැවති අසම්භාවි වගකීමක් එදිනෙක පසු දිනක තහවුරු වීම. ඒකත් අපි ඉස්සරහ ප්‍රමිතියකදී කතා කරනවා. අසම්භාවි වගකීම කියන්නේ මොනවද? එතකොට බලන්න මේ අපි කතා කරපු සිදුවීම් ටික පස්සේ අවුරුද්දේ ඇති වුණාට කලින් අවුරුද්දට අදාළ ගිණුම් කරනවා. තොග කපා හරිනවා කියන්නේ ගිණුම් කරන ඇස්තමේන්තු. බොල් නැහැ කියන්නේ ඇස්තමේන්තු. ආන් ඒ වගේ ඇස්තමේන්තු කර හැකි කරුණු තමයි මේ දවසටත් අපි ඇස්තමේන්තු කරා වගේ මේ කලින් අවුරුද්දට ගිණුම් තමයි. මේ දවසටත් ඇස්තමේන්තු කරන්න පුළුවන් වුණා වගේ කලින් අවුරුද්දට අපි ගිණුම් තබනවා මේ පස්සේ ඇති වෙන කරුණු පදනම් කරගෙන. කියන්නේ මෙන්න පෙර වර්ෂයට අදාළව ඇස්තමේන්තු කළ හැකි බොල් ණය තොග කපා හැරීම් බොල් ණය තොග කපා හැරීම් වැනි ඇස්තමේන්තු මෙලෙස පෙර වර්ෂවලට අදාළව ගිනුම් තමයි ගිනුම් තමයි ඊළඟට ප්‍රමිතියේ ටියුට් එකේ බලන්න එහෙම ගිනුම් තබන්නේ නැති සිටුවේ ගිනුම් නොතබන සිටුවීම් ගැන පැහැදිලි කරනවා ලාභාංශ ප්‍රකාශ කිරීම පාඩම මතකයි
සාමාන්‍ය කොටස් වල යෝජිත ලාභාංශ සටහනක් විදිහට පෙන්වන්නේ. මෙන්න මේ හරියේදී අධ්‍යක්ෂක මණ්ඩලයේ ලාභාංශ යෝජනා. මේ අවුරුදු ලාභයෙන් අඩු කරන ගෙවිතු ලාභාංශ කියලා පෙන්නන්නේ නැහැ. සටහනක් විදිහට ඔයා පෙන්වන්නේ. එහෙනම් උතන කියන්නේ යෝජිත ලාභාංශ. එහෙනම් යෝජිත ලාභාංශ ගිණුම් තබන්නේ නැති වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසුව හට ගන්නා නොගලපන සිදුවීම් කියලා පිළිගන්න නිසා. නොගලපන සිදුවීම් හැටියට පිළිගන්න නිසා. ඊළඟට වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසාන දිනට පසුව ගින්න ගම් වතුරක් වැනි විපත් වලින් ඇතිවන අලාභ. මෙන්න මේ හරියේදී අප්‍රේල් මාසේ විතර තොගය ගින්නින් විනාශ වෙනවා. එතකොට 331 තොගයක් තිබ්බේ නැහැ කියලා ගිනුම් තබන්නේ. 331 තොගයක් තිබ්බා කියලාමයි අපි ගිනුම් තබන්නේ. මේ ගිනි හානිය ඊළඟ අවුරුද්දට ගිනුම් තබනවා. මේ අවුරුද්දට ගිනුම් තබනවා. 21 331 න් අවසන් වර්ෂයේ ඉඳන් 22 331 ට මූල්‍ය ප්‍රකාශ කරනවා. 22 331 න් අවසන් වර්ෂයේ ලාභයට ඒවා ගිනුම් තබනවා. කලින් අවුරුද්දට ගිනුම් තබන්නේ නැහැ. අර 4.20 ගුණවත් තුනක් ගිනුම් තබුවා. තොගහානිය ඉන්නකින් තොගහානියක් වුණ ගිනුම් තබන්නේ නැහැ. ඒකයි කියන්නේ. ආයෝජනයන්හි වාර්තා කරන කාලච්ඡේදයේ අවසන් දිනෙන් පසුව වෙළඳපොලේ මිල පහළ වෙනවා. කොටස් වෙළඳපොලේ කොටස් අපි අරන් තිබ්බා මේ දවස් වෙනකොට. මෙන්න මේදී කොටස් මිල වෙනස් වෙලා ආයෝජනයගේ අඩු වුණා. ගිනුම් තබන්නේ කලින් අවුරුද්දට අදාළව ගිනුම් තබන්නේ. ඊළඟට වාර්තා කරන කාලච්ඡේදයේ අවසාන දිනට පවස්සුව එක් අංශයක් පවරා ගැනීම වාසා දෙවීමක් කියනවා. මෙන්න මේ හරියේදී ව්‍යාපාරේ භාණ්ඩයක් හදන එක නවත්තලා දානවා. කලින් අවුරුද්දට අදාළව මොනවත් ගිණුම් තබන්නේ නැහැ. ව්‍යාපාරයේ එක සෙක්ෂන් එකක් වහන. කලින් අවුරුද්දට මොනවත් ගිණුම් තබන්නේ නැහැ. හරි. ආන් මේ වගේ ඉදිරි සිදුවීම් දෙකේ ලොකු වැදගත්කමක් නැහැ. නිකන් කියවලා බලන්න. ඒ මෙතනින් පස්සේ ඇති වුණාට මේ කලින් අවුරුද්දට දාලා ඒවා ගිණුම් තබන්නේ නැති ඒවා ඇටියට පිළිගන්න. right. එතකොට බලන්න ඔතන අපි කතා කරේ ප්‍රමිතාංක 10 සම්බන්ධ. ප්‍රමිතාංක 10 සම්බන්ධ. ප්‍රමිතාංක 10 සම්බන්ධව තමයි අපි ඔතන කතා කරේ. ඊළඟට LKS 9 ප්‍රමිතිය අපිට අදාළයි. මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතිය. මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතිය LKS 9. LKS 9 මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතිය අපිට අදාළයි. එතකොට එකේස් 10ට පෙර අපි 9 වෙනි හරියටම කතා කරන්න ඕනේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතිය වෙනම ගණන් සමග අධ්‍යයනය කළ යුතු ප්‍රමිතිය. ගණන් හදන්නත් එක්කනේ ඉන්නේ. මූල්‍ය ප්‍රකාශ වල ගැළපීමක් නෙමෙයි මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියන එක මූල්‍ය ප්‍රකාශයක් විදිහටම අපි ඉදිරිපත් කරන්නේ. ඒක අපි වෙනම අධ්‍යයනය කරන ඉන්න තමයි මම ඒ ගැන කතා කරේ නැහැ. මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ප්‍රමිතිය මේ 10 වෙනි ප්‍රමිතියට කලින් කතා කරේ නැති එකයි ඈ. එතකොට 10 වෙනි ප්‍රමිතියෙන් කතා කරන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු සිදුවීම් සම්බන්ධ. එහෙමනම් අද දවසේ අපි ගිණුම් කරන ප්‍රමිත ගොඩනැගෙන විදිය, ගිණුම් කරන ආකෘති රාමුව හැදලා තියෙන විදිය සහ ගිණුම් කරන ප්‍රමිත කිහිපයක් සම්බන්ධව අධ්‍යයනය කරා. මේ ප්‍රමිත සම්බන්ධ නිර්වචනයන් ටික, භාවිතයන් ගැන ඒ කරුණු ටික හොඳින් කියවලා අවබෝධ කරගන්න. මේ කතා කරපු ප්‍රමිත තුන සමාගමක් සම්බන්ධව මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරද්දී තමයි වැදගත් වෙන්නේ. ඒ වගේ විශේෂිතව ගණන් හැදීම් කියන ඒවා ගිනුම්කරණේ අපි වෙන වෙන අවස්ථාවන් වල වෙනම කතා කරලා තියෙනවා. ඒ නිසා වෙනම ප්‍රමිත ප්‍රශ්නයක් විදියට නෙමෙයි අහන්නේ මේක. ඒ කියන්නේ වෙනම ගාණක් විදියට නෙමෙයි අහන්නේ. ලියන ප්‍රශ්නයක් සම්බන්ධව, භාවිතයක් සම්බන්ධව තමයි මේ ප්‍රමිත ගැනම ඔබට අවශ්‍ය වෙන්නේ. මේ ප්‍රමිත අධ්‍යයනය කරපු ප්‍රමිත සම්බන්ධ. ඒ කියන්නේ වෙනම ලොකු ගාණක් අහන්නේ නැහැ. LKS 9 මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියන එකේදී වෙනම ගාණක් ඔබෙන් අහන්න.
ඒක වෙනම ගානක් විදියටම ඔබ කරන්න ඕනේ. එහෙනම් අද දවසේ දේශනාව අපි මෙතනින් නිමා කරමු. ඊළඟටත් අපි ආය අධ්‍යයනය කරන්නේ විනෝ කරන ප්‍රමිත සම්බන්ධවම වෙනත් ඉතිරි ප්‍රමිත ටික වෙනත් අවස්ථාවක නැවත වතාවක් අධ්‍යයනය කරමු. එතකොට මේ ප්‍රමිත ටිකේ නිර්වචන ටික කියවලා භාවිතයන් ටික බලලා ඒ ටික කෙටි සටහනක් විදිහට උඩ නිර්මාණය කරගත්තොත් ඔබට පුළුවනි ප්‍රමිත ආශ්‍රිතව වෙන අභ්‍යාස පහසුවෙන් විසඳන්න. නිබන්ධනයත් එක්ක මේ වීඩියෝ බලන්න. නිබන්ධනයත් එක්ක තමයි මේ වීඩියෝ බලන්න. ඒකට තමයි ප්‍රමිත ගැන ඔබට අවබෝධයක් එන්නේ. එතකොට මම මේ නිබන්ධනයේදී සමහර පිටු කතා කරේනේ. ඒවයි විභාගයේදී ලොකුට වැදගත් තමයි නැති ධනකාධිකාරීවරයෙක් විසින් දැනගත යුතු කරුණු තමයි මේ ප්‍රමිතේ තියෙන්නේ. නිබන්ධනය හදලා තියෙන්නේ ගිණුම් කරන ප්‍රමිත ඔරිජිනල් එක. ඒ කියන්නේ ගිණුම් කරන ප්‍රමිත විදියට වරලත් ජනකාධිකාරිය ආයතනය හදලා තියෙන ප්‍රමිතය ට්‍රාන්ස්ලේට් කරලා. එහෙමයි මේ ප්‍රමිතය පුරණ කරලා තියෙන්නේ. ඒ හින්දා ප්‍රමිතයේ තියෙන සියලුම කරුණු ඔබ දැනුවත් විය යුතුයි ධනකාධිකාරීවරයෙක් විදියට. හැබැයි විභාගයේ පාස් වෙන්න එහෙම කරුණක් ඕනේ නැහැ. ඔය මම කියපු කරුණු ටික හොඳින් බලන්න. එතකොට හයිලයිට් කරපු කරුණු නිර්වචන මේ හයිලයිට් කරපු කරුණු නිර්වචන ඒ විදියටම පාඩම් කරන්න. අපිට ඕන ඕන විදියට පාඩම් කරන්න බෑ පිළිම් කරන ප්‍රමිතිය. ඒ නිසා මේ නිර්වචන ඒ විදියටම අපිට තියාගන්න ඕනේ. අනිත් කරුණ එහෙම වෙනස් වුණාට ප්‍රශ්න. අද දවසේ දේශනාවේ